निपुर तपोवन शि तपोवन बिबिमनिपुर अमा සරණයි කවුණාවන්ත ගුණබර සත්පුර සුපින්වත්නේ සුපපුරුදු පරිදි සෙනසුරාදාා රාත්තී සජීවී ධර්මසාකච්ඡාවාර්යයි අදත් මේ විදිහට ආරම්භ කරන්නේ. රත්නපුර පතිංචි සුපින්වත් ව්‍යාපාරියක ජයලාපියම සිංහ මැතිතුන් එම මැතිනේ දූ දරවාන් නිර්මාණය කළ මිනිපුර අමාස්සාන්ධ්‍ය තපුුවන ආරාන්න සේනාසනය සිටාපත් අප සිස්සේ අප රැකේ පඥ්ඥා සර පොඩි හාමුදුරුවොත් මේ විදිට සම්බන්ධ වෙනවා. සමන්තා චක්කවාලි සු අත්‍රගචන්තුදීවතා සද්ධම්මංමනිරාජස්සේ සුනන්තු සගගමොක්කදම් දම්ම සවනකාලු අයන් බදන්ත දම්මා සවෙන කාලු අයන් බදන්ත දම්ම සවනෙ කාලු අයන් බදන්ත නමුතසේ භගවිතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගවිතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු අරහතු සම්මාසම්බුත් දැස්සේ කවුණාවන්ත ගුණබද සත්පුරුස පිින්වත්නේ ඔබ හලතියෙන පළවෙනි පස්නේ තමයි ස්වාමීන් වහන්සේ දෙරහන් සරණය වර්තමාන සංඝයා වහන්සේලා ගැන ඔබව වහන්සේකින් දැන ගැනීමට කැමැත්තිමි බුද්ධකාලීන භික්ෂුව සහ, වර්තමාන ආර්‍යගතරේවා ග්‍රමවා සීහෝ වීවා භික්ෂුවගේ ශාසනයක කටයුත්ත කුමක් වේද. පැවිදිවීමට බලාපොරොත්තුවන තවන ඉන්. බොහෝසේ නිකායික මේ වසයෙන් නොදනුවත්ව පැවිදිවීමෙන් අනතුරුව. ඔවුන්ගේ බණභාවනා කටයුතු. බිස්සූ චරිතයට යම් ගැටළු සහගතද ස්වාමීනේ? පවනාවෙන් පහදාදන සේකවා පැවිද්ධට ආසකරන සහ පැවිදිවීමට බලාපපුරොත්වයෙන් සිටින නිසාවෙන් මෙම පැනය ඔබහන්සේගෙන් ඇසීමට තීතණය කළිමි කියලා. සත්පුරස පිංගුවත්නය වර්තමානයේදී ලංකාව ප්‍රධාන වසේ නිකායවල් තුනක් තියෙනවා. ප්‍රධාන මහනායකු සාමින්හසල හතර නමක් ඉන්නවා ඒ හැම නිකායකම කුඩා අනකුඩා කොටස්ස එක සාමාන නිකාය නැහැ අනත් නිකායවල්ලල පාර්සවත්යක කොක්කූම තිස්ගානත් තියෙනවා. මහනයකු සාමන්හාසලි සෑම නිකායකටම ඉන්නවා. මේ බිස්සූ සංගරාත්නයයේ වර්තමාන භූමිකාව ගොඩාක් අවුල් සහගත වෙලා තියෙන්නේ. ඒ අතර පලවෙනි ප්‍රධානම ගැටලුව තමයි විස්වූන් වහසේට නිවැදි අධ්‍යාපන ක්‍රමවීදයක් නැතිකම. ස්වාමීන් වහන්සේලාට ත්‍රිපිටකය අටුවා ටීකා පරිවාර ගන්ත සහිත මනා අධ්‍යාපන ක්‍රමයක් නැහැ. පිරුවෙන් අධ්‍යාපනයත් අවුල් සහගතය. විශේසයම විශ්විද්‍යාල අධ්‍යාපන ක්‍රමේ නම් තනිකරම පිස්සම් කොටුවක් වගේ. මේ වගේ විශාල අවුල්ජාලාවක් තියෙන මේ වගේ කාලසීමාවක විවිධ උපක්‍රමසීලයේ කුමන්තනකරුවන්ගේ විවිට දේවල් හින්ද. හැතිවිලා තියන සද්ධරම ප්‍රතිරූපක කණ්ඩායමුත් විවිධාකාරය. ඒ අතර සමහරුන් තිිපිටකේ ප්‍රතිස්සේපකරනවා සහරෝ මහයානේ වැඩ ගන්නවක්. එයා න්ගේ ජාතිකයන්හහි විශේසයෙන් අධ්‍යාපන ක්‍රම්වේද නිර්මාණය වන කාලසේමාවේද්දී ඔවුන්ගේ ගවේසන නිසා තේරවාදි බිස්වන් හස ේගුරු ොඩ මෙගුරු වසයෙන් තබාගෙන කටයුතු කිරීමෙන් පොල්වති බුද් දත්ත මහනායකුසාහමන් හන්සේදී සංඟරත්නය නිසා අවු ජාලාවක් නිර්මාණය වෙලාතින අධ්‍යාපන ක්‍රම්වේදය තුළ. ඔබ හපු ප්‍රස්්නයට කිලිම් පිළිතුරක් මේ ලබාතයෙන්නේ. වර්තමානයේදී කෙනෙක් පැවිදිවෙනවානම් මුලිම බිස්සූන් වහන්සේල්ලා එක නමක් නෙමි කිහිපනමක් නිර්මාණය වෙන්නට ඕන. ඒ තුල්ල නායකත්තයක් තියනට ඕන සිලු දෙනාට සවපස පත්ත පාසුකං අකණ්ඩව ලැබෙන ධර්මවිනී අනිත්තා ඉස්මතු කරන ගමන්ට බාධාවක් නොවන අවස්්‍ය පේස්ස සසුන්ගත කරලා දෙෙන ඒවාගේම සියලුම පත්්‍ය පහසකන් නොවඩුව ලැබෙන පහසුකන් සියල්ලම ලබා දෙන්න පුළුවන් ප්‍රබල නායකත්වයක් ඕන. ගී අයකින් හරි පැවිදි අයගින් හරි. පැවිදි අයගින් එහෙම පැබල සියලු සව්පස පත්්‍යපාහසුකන් ලබාගන්න පුළුවන් ගැටුළුකාරී නොවන නායකත්වයක් ලැබුණත්. තවා අවස්ස වෙනවා නිවැරදිී නිරවල් ටිපිටක බුද්ධ වචනය උගන්න ක්‍රමවේදයක්. මේක තනියම කරන්න පුළුවන් දෙයක් මේ ශාසන උපසම්පදා බිස්සවන් වහන්සේලා පස්නමක් අඩුවනොත් ඒමහොතය අතුරු දහන්වෙලා යනවා. ලංකාවී උපසම්පද සාමිල්හසලගේ ප්‍රමාණේ දැන් සේග්‍රයෙන් අඩිවීග නයනවා ඉන්න බොහෝ දෙනා පාර්චිකාවමින් ගෙලීතිවමින් විනාසයමී යන්නේ. ඒ ඉන්න අයගේ පැවැත්ම තහවුරු කරන්න ක්‍රමවේදයකුත් නැහැ. ඒක නිසා පැවිදිවන අයට ලොකු වගකීමක් තියෙනවා කරන්න. එකක් තිපිටක බුද්ධ වචනය නිරවුල්ල අටුවා ටීකා සමඟ දැනගන්න ඕන. දැනගෙන මදිී බිස්සුව අනිත් බිස්සුන් වහසලගේ පිරිහීම මරධනය කරගන්න යම් විදිහකට කියාකාරීව කටයුතු කරන්න වෙනවා. කියාසීලී වෙන්න වෙනවා. එහෙම කියාසීලීව කටයුතු කරනකොට ධර්මවිනේ දැනීගෙනගෙන බණභාවනා කටයුතුත් කරගන්න ඕන ශාසනයේ පැවැත්මට අවස්ස කටයුතු කරගන්න ඕන. තිබිටක බුද්ධ වචනය ආරක්ෂා කරගෙන. මඟපලත් ලබන වැඩපිළිවලකට තමයි වර්තමාන පැවිදිවනයේ විසේසිම අවධානය ොමු කරන්න ඕනේ. තමන් වෙනුවෙන් විතරක් ආර්මාථකාමීව කටයුතු කරන්න ගියෝතින් අවසාන තමන්ට පිරිසුදුූ පාරිසුද්ධ උපෝසතයක් කරන්නවත් කෙනෙක් නැති වෙනවා. යම් හේකින් අබ්බාහන වගේ විනේකර්මයක් කරන්න අවස්ථකාවෝත් ඒක කරන්නඇයි. තමන්ට බැ වෙලා ය අවස්්‍යකන සංගරත්නයේ නැති වෙලා යන. කටින සිවරක් පවරන්නවත් බිස්සූ සංඝ නැතිවෙනවා සංඝනාමයෙන් ඉන්න පෙනී ඉන්න පිරිසක් විතරක්කින්නවා. ඒත්ත්තයකට පත්ව වුණොත් විශාල අසරණකමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා තමන්ට පවා අනාගතයේදී මහුණ දෙන්න සිද්ධ වෙන තිිපිට බුද්ධ වචනය අතුර දහංුනොත්. සද්ධර්ම ප්‍රතිරූපක තමන්ගේීම වයස්කාරසීමව තවුදු පහදා ඉසරාට යනකොට මෙම ගොඩාක් උඩු දුවල තිබ්බෝ. අති බෞතරයක් මෙම පිළිගන්න තත්වීයට පත් වනොත්. තමන් ඇසු නිුරුකරණ අයත් වැඩි වස්සයෙන් ඒවා කතාකනිව පිළිගන්න පිරිිසක් බවට පත් වුණොත්. නොදැනුවත්තම තමන්ට වනත් තිිපිටක අටුවාටයකා පරිවාර් ගන්ධ සම්බන්ධව සැකසංකා මතු වෙන්න පුළුව. ඒක නිසා කළ යුතු හොඳම දේ තමයි. පැවිදිවෙන්න ඕන පැවිට නොවීන්න හොඳනහැ පැවිදිවෙන්න ඕන. තිපිටක බුද්ධ වච්චය දනීගෙනගන්න ඕන එක පිළිපදින්න ඕන. ිපික බුද් වචනයේ පැවැත්ම වෙනුවින්. දිවාරාත්‍රය නොබලා තමන්ගේ ශක්ති පමණින් විහෙස මහන්සි වෙලා කටයුතු කරන්න ඕන නැත්තන් තමන්ටි පිළිපදින්නත් ධර්ම මාර්ගේ අතුූදහං වෙලා තමන්ගේ වටා ඉන පිරිසත් සැක සංකා උපදවන පිරිසබ්බවට පත් වුණුව සියල් ලමිතිකින් අවසංගන හින්ද වර්තමාන ශාසනය ඉතාම අඳුරු තත්තයක තියන්නේ. ඒ අඳුරතත්වයේ තේරුන් අරගෙන පැවිදිවෙන අය පැවිදිිවෙන්න ඕන තිපිටක බුද්ධ වචනය දැනීගෙන ගන්නවා නිකායි බේදයන් තකන්න හොඳන වඩා සුදුස්සයි කාය බහුල නොවන ජීවිතයක් තමන් තුළ සකස් කරගන්නවා නම් ආරණවාසී ජීවිතය නම් ධර්මය තුළම කාරය බහුල කරගන්න පුළුවන්. ධර්මය තුළ කාය හලවීම ගොඩක් වටිනවා. ඒළඟට ආලතයන පස්්නේ තමයි අවසරය පින්වත් සාමීන් වහන්සේ. සුගති විනිපාතිික අසුරයන්ගේ සහ. දුගති විනිපාතිික අසුරයන් යනු කවුද. කාලකංජයේ අසුරයන් යු කාලකංජය අසුරයන් යනු කවුරුන්ද. ඔවුම් සුගති විනිපාතික අසුරයාන්ද. දුගති විනිපාත අසුරයාන්ද. දීව නාග දීව ගුරුලං අයිති සුගති අසුරයාන්ටද. දුගති අසුරයාන්ටද. සහර බිස්සවන් වහන්සේලා පවසනවා, සුරාසුර යුද්ධයේ ප්‍රාණගාතයක් නොවන භවනමුත්. ධානවේගප අසුරයා ගැන. මහා සමේ සෝත වානලාාවේ විස්තර කරන විට. අසුරයාන්ට දුනුසිලිපේ උගන්නන අසුරයා කියලා සඳහන් වෙනවානේ. ඒ කිය අන්නේ සුර අසුර යුද්ධයේ මනුල්සලෝකයේ යුද්ධමින් ප්‍රාණගාතයක් වෙන්න පුළුවන්ද. ඔබහන්සේ අහට තෙරුවන් සරණය කියලා. මේක පිවත්න මේ විදියට නිරවුල්ල දැනගන්න අසුර කියන නාමයින් කොට්ටාසයන් කීපයක් හඳුන්වනවා. අසුර කියන නමින් දේවගනයට අයිති කොටසකුත් ඉන්නවා. සුගති පිරිසක්. දේවගනයට අයිති ඒයයි දිහි ුතුක පිරිසක්. ඒකාටය සුගති දි ුතුකයෝ මඟපල් නොල බන පිරිසක්. විශේසයම වේපචිත්ති පහරාද මේ නම්වලින් හඳුන්වන්නේ ඒ දීව අසුරයෝ, දේව ගනයට ඇති අසුරයෝ. ඒකටි දෙවියන් වගේම සැපසම්පත් තියෙන කට්ටිය. ඒ වගේම අසුර කියල නම කියන ප්‍රේතයන් වගේ දුක්කිර සත්ව කොට්ටාසයකුත් ඉන්නවා. අසුරාපාය කියන්නේ ඒ සත්ත සමූහයට නමක්. එතකොට ඒකට්ටි පේතයන් වගේ විවිධාකාර විකෘතිය සරීරතියෙන සත්ත කොට්ටාසයක්. ඒක ඒ විදිහට අසුරයන් ගැන තේරුන් ගන්න. ඒවගේම මහාසමය සූතයට අදාළව කවුණුවරගෙන යහලතියන පස්්නේදී සුරාසුර යුද්ධයේදී සුරයන් ඒ කියන්නේ විශේෂෙන් සක්‍රදී රජා සහ සතරවරන් දේවරු ඒ පිරිස ඒ අයගේ ආරස්සක දේවනාග ගෞන්්ඩයක්ස ඒ පිරිසේම ඉසාක්‍රදී රාජය ඇතුළ පිරිසහි පහළ වනහම. එතෙක් කල් හිටිය පිරිස මේ අයව පහලට හලන්න අදහස් කරගෙන විශේෂ උත්සවයා සමඳනව ඒකද මේ අයට මද්‍රවය. දුන්නටම අලුත්යේ සර්කදිී විදාජාත්ව පිේස මද්‍රාවය ගන්නේ නෑ නික්කට්ටියට ඒක ගන්න සලස්සවල ඒක අත්ිය පාතහලයට හෙලෙනවා, ඒ විදිහත තමයි සුරාසුර යුද්ධ්‍යත්තිවවෙන්න ව බොහෝ කවුන තන තියෙනවා. එතනදී ගාතනයාදී පිළිබඳව සඳහන් නොවුනත් යුද්ධයන් සිද්ධ වෙලා තියෙනවා යුද්ධවලදී විශේසයම දජග සූත්‍රයහෙම ගත්තහමඒ යුද්ධයට යනකොට කොහොම තිතිමානයන් සිද්ධ වෙනවානේ. ඒ යුද්ධයට යනකොට බය ඇතිවෙලා පලාා යද්දි. ඒ අයට තමන්ගේ කොඩිහම බලන්න කියලා. මේ කිව්ව අවස්ථා සඳහන් වෙනවා මේ වගේ යුද්ධ ඇතිවෙලා තියෙනවා ඒ පිළිබඳව අදහස් කීපයක්ම අපිට ගන්න පුළුවන්. සමර තැන්වල හැටියට සුරාසුර යුද්ධ සමහර අවස්ථාවකදී ඝාතනාදිය සිදි වෙලා නැහැ නොම සහර අවස්ථාවකදී යුද්ධ ඝාතනාදිය සිද්ධ වෙලා වා ගාතන උනු අවස්ථාවගේම ගාතන නොවනු අවස්ථාාව තියෙනවා. ඊළඟට අහලතියන ප්‍රශ්නය තමයි අවසරය පින්ව සාමන් වහන්සේ. බෝසතානන් වහන්සේ සිදු කළ මනෝමයේ දානයක් ගැන ඉස්සර අහලා තියෙනවා. නමුත් ඒ ස්වාමින්වහන්සේගේ ළඟ සමහර ධර්ම කවුණු විකූතියි ඇති බවත්. පසුව අසා ඇති නිසා ඔබ වහන්සේ වෙත යොමු කරමින්. ටිපිටකයේ මනෝමයේ දාානයක් ගැන සඳහන්ද. මනූමේ දාානයක් ඕනෑම අයුකුට දිය හැකිද. එය සිදුකිරීමට මා වර්ධනය කළියයුතු ගුණදරම මොනවාද. එහි විපාග කෙබදු වීද. සාමාන්‍ය ධානයක හා එවන් දානයක වෙනසක් තියෙනවාද. සාමාන්‍ය කෙනෙක්ට තේන සරල බසින්. අභිධරමේ සහිතව හැකිනම් අනුකම්පා කර විස්තර කරන වද. වසර ගණනාවක සිටතියෙන ගැටලුවක් මේ තෙරුවන්සානය පිින්වා ස්වාමින් නොහන්ස කියලා. සත්පුරුස පිංවර්ත්නේ එහෙම දානයක් ගැන සඳහන් වෙනවා. අතීත අපේ මහබෝධිසාත්‍යයන් වහන්සේ තිලෝක විජය කියන චක්කවර්තී රජවෙලා ඉන්නකොට. මනෝමේ මහාදාානයක් දුන්නු බව අපේ බුද්ධාපධානපාලියයේ සඳහන් වෙනවා. වැඇත්තෝ බුද්ධාපදාානපාලියට ග්‍යාමික දැනගන්න පුරුවන්. බුද්ධාපදාාන පාලියයේ එක තියෙනවා මනෝමයේ දාානය කියන්නේ ධානවස්තුූන් ඒවගේීම ප්‍රතිග්ගාහකයෝ නැතුව. ධානවස්තුත් ප්‍රතිග්ගාහකයන් සිතිින්ම මවාගෙන සිතිම්ම දෙන දානයක්. තිලෝක විජයේ චක්කවාති රැත්තුමා දුන්නු මනෝමයේ දානය දුන්නු විදිහ සම්බන්ධව. ඒ සත්‍ය වස්සේම සිද්ධ කරපු නැතේක් වුණාට ඒක හිතිම් හා විශාලධානයක් විදිහයට තමයි ඒක දීලා තියෙන්න්නේ ඒ පිළිබඳව බොහෝ විස්තර සඳහන් වෙන වරකිව්ව තැනට ගිහාම බුද්ධාපධානපාලියයට යන් අපධානපා බුද්ධාපධාන කොටසට යන්න එතකොට එතන සඳහන් වෙන විස්තර අනුව එකක් තමයි තිලෝක විජේ කියන මේ චක්කවතිය රජතුමා තමන්ගේ ප්‍රාසාදී ස්වානවය ආසනවල බුදු පසීබුදු මහරාතන් වහන්සීලාගින් සමහර උත්තමයන් වහන්සී නමක් සැටපිලා ඉද්දි. තව සමහාර උත්තමයන් වහන්සේ නමක් සමාපාත්තිවලට සමවැත්ල ඉද්දී. තවස් සමරක් උත්තමයන් වහන්සේ නමක් දහම් දීශනා කරමින් ඉද්දිී. බුදුරජාණන් වහන්සේලා බුදුරජාණන් වහන්සීලාගෙන් ප්‍රස්නාහනකොට. ඒවා විසයන්නකොට. සාාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සීලාගින්. ප්‍රශන අහනකොට බුදුරජාණන් වහන්සේලා ශ්‍රාවකයන්ගෙන් ප්‍රශන අහලේව විසරන කොටට මේ විදියට රහතන් වහන්සේ රහතන් වහන්සේලාගේ ප්‍රශ්නල විසරන හැට හිතමින් විශාල ප්‍රීතියක් ලබනවා. මේක සම්පූර්ණයෝ මනෝදාානයක්. එතනදී රජතුමා එහෙම හිතල එහෙම කටයුතු කළාට කවදාවත් බුදු පස්සේ බුදු මහරහතන් වහන්සේලා එකශාසනයක මොුණ ගැෙන් නැහ. එතුකොට නමුත් බුදු පසය බුදු මහරහතන් වහන්සේලා සිතිම් අවාගෙන තව විශාල විස්ත දෙයක් ඒක සඳහන් වෙනවා. ඒ විදිහට මේ උතුම් පින්කම ඒ විදි සිතින් කර ගෙන තියෙනවා. මේක තියෙන විදිහට හිතිම්ම දාන මේ කුසලකාර්මය කරන්න. ඉඩ තියෙනව කියලා දැනගන්න ඕ නොව ඇත්ත. ඒ වනාට තමන් අයිති වස්තුූන් ගැන ලූබේ නැති කරලා. ඒවා දීමට සක්තිය නැති කට්ටිය ධානවස්තුූ වීධංකරන්න නැතුව දන්දිනව කියෙල හිතුවට ඒවගේ බලයක් නෑ කෙල තේරුම්ගන්නත් ඕන. ඒවා ධානවස්තුව විදිහට තිබුණාට අර ඒ චේතනාව බලවත්ත නැහැ මනෝමය කුසල කර්ම අනාගතයේදී විපාකදින්න තරන් ශක්තියක් ඇතිවෙන්නනම්. ඒ වස්තුව දෙනකොට පහළ වන කුසර සිත්වලට සමානසිත් ඇතිවෙන්නට ඕන තමන්ට අයිතිවස්තුූ දෙන්න ශක්තියක් නැතිව, ඒවායේ ලෝබේ දුළුකරාන්න ශක්තියක් නැතුව හිතින් දන්දින කෙනෙක්ට මනෝමේ දාන දීම් විදිහට තමන් අයිතිවස්තු පරිත්‍යයා කිරීමේදී ඇතිවන සිත්වලට සමානසිත් කිසි සේත්ම ඇතිවෙන්නේ නැහැ. මේක හුඟක්කට්ටියය මුලාවට පත්තන කානාවක් තමන්ට දෙන්න ලෝභකමතියාගෙන හිතින් දුන්න කියල එහෙමයි ආනිසංස ලැබෙන්න්නේ නෑ ඒක දුන්නහා සමානයම බල සම්පානසිත් ඇතිවෙන්නට ඕන මෙතේන්දිි පූර් චීතනා. මංචන චේතනා අපර චේතනා කෙන චේතනාවාර තුනට අදාළ බලසම්පාන සිත් ඇතිවෙන්න ඕන එතකොටයි ඒකි විපාක අංග සම්පූර්ණම ලැබෙන්නේ. නමුත් අද මනෝදාානමේ උතුම්පුුණ්‍ය කර්මය ආනිසංන්ස මහබෝධිසත්්‍යයන් වහන්සේට ලබන්න පුළුවන්ගුණා මහබෝධිසත්්‍යයන් වහන්සේ ඒ හා සමාන ධානාදී උතුම් පින්ංකම් බුදුපසේ බුදු මහරාතන් වහන්සේලා ඒ විදිහයට මුණ නොගැහ වුණාත් ඒ ආකාරයට මටයුතු කාන. රුත් පුළුවන් ආකාරයට කටයුතු කරමින් ශක්තිමත කටයුතු කරපු හින්ද අර මනෝධානය අනිසංසත් ලබන්න පුළුවන්කම ලැබුණා. ඊළඟට පින්වුවත්න අහලතියෙන ප්‍රශ්නේ තමයි අවසරය පින්වත් ස්වාමීින් වහන්ස ධර්මේ විකෘති කරමින් දේශනා කරන සංඝයා වහන්සේලා ඉදිරියේ සහ. යම් වරදක් සිදුකරමින් හෝ සිදුකරමින් සිටිනා. ගිහි සමාජයේ නීතිරීති අනුව. සුරාපානයේ කාම්මිත්‍යචාරය සොරකා මිනීමරුම ආදීදී. සංඝයා වහන්සේලා ඉදිරියේ ගිහිියන් හැසිරියයුත්තේ කෙසේදයි. හදා දෙනසේක්වා උන්වහන්සේලාත් සංඝයා වහන්සේලා බැවින් සහ උතුම් වූ බුද්ධචීවරයේ දරාසිත්න බැවින්. අප උන්වහන්සේලා කරේ හැසිරිය යුත්තේ කිසිේ දෙයන්න ප්‍රශ්නයක් ඇති බවින් මේ අසමි බොහෝ ගිහිියන් නීතිය අතටගෙන. ප්‍රචන්ඩකාරී සහ නුසුදුුසු අයුින් හැුරෙන දැ ඇත්තෙම. සැබැවිම්ම ගිහි අපගේ හැසිරීම එවැනි සංඝයා වහන්සේලා ඉදිරියේ කෙසේවිය යුතු දැයි පකරුණාවෙන් පහදා දෙන සේක්වා ඔබ වහන්සේට පාතනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ සැප සහිත සාක්සාාත් කර ගැනීමට ලැබීවා තෙරුවන්සානය ස්වාමීන් වහන්ස කියලා. සත්පුරුස පිින්ුවත්න ඒ වගේ අවස්ථාවන් වලදී. උපාසක උපාසිකාවන් නිහට වෙන්න හොඳනැහැ. විශ්වාසවන්ත උපාසක උපාසිකාවම් බවට ඔබ කල්මය පළමුුව පත්වවෙන්න. ඒකැන් සංගරාත්නයට විශ්වාස කළ හැකි කෙනෙක් බවට පත්තවෙන්න. පන්ස රකින කෙනෙක්. සංගරාත්නයට සිවපසයෙන් ඇූ පස්ථාන කරන කෙනෙක් සංගරාත්නයේ විශ්වාසය දිනාගන්න පුළුව අංකෙනෙක් වෙන්න. ඊට පාස සංගරාත්නය අතරින් සමහර දුරුුවල චරිත. තියනොට මේ වගේ දේවල් ඒකඇන් සහර දුරුවල චරිත. මෙහෙම දුස්සීලව හැසිරේද්දී. ඔබට පුළුවන් ඔබ විශ්වාසවන්ත විශ්වසනයත්තයේ තියෙන උපාස්සක උපාසිකාවක් නිසා අස් වැඩිහිට සංගරාත්නයට ඒ බව කියන්න. එතකොට වැඩිහිට සංගාත්නය දන්නවා ඔබ චන්දදේශ බයමුහුවකින සතරාගතියට යන් නැතුව කතා කරන කෙනෙ. ඔය ඇත්තෝ කියන දී අනුව. පිළි අරගෙන අරුවාමින් වහස කැඳවල උවහන්සේලාගේ විමසලා කටයුතු අවසතයනු තියෙන ගන්නවා. යම්හයකින් එහෙම බැරි වුුණොත්. ඔබ පන්සේලකෙන උපාසකු පාසකාවක් එහෙම නෙමේ නම්. නමුත් ඔය ඇතු බුද්ධ වච්චනය දන්න පමණින්. ඇති ඔබ සමාජගත කරන්න. සමහරලාවට මේ වගේ දුස්සීල චරිතහින්දා සමාස්ස සංගරාත්නයටම ඇනුම් බැනුම් අහන සිද්ධ වෙනවා. එතකොට ඔබ නිහටවෙයි ඉන්න නැතුව. ඔබේ සක්ති පමණින්. මේවගේඇය මෙහෙම වනාට බුද්ධ වච්චනයේ මේකයි මේ විදිහට සංගරාත්නය වැඩඉන්නවා අදී විදිහට ඒ එක දැනුුවත් කරන්න. දැනුවත් කරලා නිවැරදිවෙන්න අවස්ථාව ලබා දෙන්න. සමාජයේ බුද්ධ වච්චනය අනුව කටයුතු කරන්තෑන්ට පත්කරගන්න. ගිහිවේවා පැවිදිවේවා ඕනෑම වාදකරුවේට නිවැදිවෙන්න අවස් තවලබා දෙන්න. ඒවාගේම සමාජයේ නිතරම දැනු අත්කරගන්න. භික්ෂු බිස්වුණනි උාසක ප පාසකකාවන් අල බිස්වුණීන් ොහස නැතිවුණනාත් සිවල්වනක් පේස අතරීන මිහිනි හසලසහ සියෝදනාම. බුද් වචන ස දැනු අත්කරගන්න කටයුතු කරන්න යම් සිදිවීමක් උනාාට පස නිහඳ වෙන්න හොදනෑ. ඉට පස්සේ ඒක තව උඩු දුවනවා. එනිසා ඔය ඇතෝ බේ සක්ති පමණි නිවැදි කරමින්. මෙ අයි විය යුත්තේ මේ වගේ වැරදි කරපු කෙනෙක්ට මෙහම සමව දියුතු මේ ආකාරයයට විදිරි බුද් වචනය මතු කරගන්න. බුද්ධ වචනය සමාජගත කරන්න. එතුකට බුද්ධ වචනය දන්නන්නේ නැතිකට්ටියක දැනුුවත්ව වෙනවා ඇහි බදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා තියෙනෙ කළේටු හොයන්න පටන් ගන්නවා එතකොටේ යට හම්බ වෙනවා මේ ලෝකේ ඕනෑ ගහිවේවා පැවිදිවේවාවාර්දකරුවයට නිවැඇතිවෙන අවස්ථාවක් දී රතියෙනවා කියලා. ිනි මරුවට්ට වුණත් නිවැල දිවන්න බුදු දහමයි අවස්ථාවදීලා තියෙනවා. ඒඒ ඒවා නවත්තල ධර්මානකූලවටයුතු කොත් මක පල් ලබන හේතුම්පත් තියෙන වනන් ඒක වුණත් මනී මරුවට කරගන්න ැිකමක් නැහැ. ගනිකාවට පුළුවන්. ඒ ඕනෑම සමාජයේ වරදකරවයෙක් විදියට හං වඩුක හපු කෙනෙක්ව නිවැරදි කරගන්න පුළුවන් ගහි වඒවා පැවිදිවේවා. ඒ නිවැරදි තත්වයට හරවගන්න ඕන ඒ බව කියලා දෙන්න හැමෝටම සිල්ුවනක්වියසම දැනුවත්කරගන්න යම් ගැටලුවක්. ආව ගමන් හිහටවෙන්නේ නැතුව. ේට අවස්ස කරන නිවැති මාර්ගය පෙන්න්නමින් සමාජකතකරගන්න, කටයුතු කරගන්න ඒක විශාල ධර්මදානයක් වෙනවා. බුදුරජාණන් වහන්සගේ බුද්ධ වචනය සමාජකත කිරීමක් වෙනවා. ඒවගේ මේ වර්ද කලී බිස්සුන්වහන්සේ නමක්නන් උන්වහන්සේගේ අනන්‍යතාවේ සමාජකත කරන්න අහවල් පන්සලේ අහවසාම ඉන්වහන්සේ අහවල් වරද කලා කියර උන්හස දැන් නිවැද වුණා කියලා. නිවැද උුණනාා කියර උන්වහන්සගැ සමාජකත කරක්දී. උන්හන්සේට අනිත්තෑගේ සහය ලැබෙන විදිහටත් නැවත මින් අතර වරද නොවන විදිහටත් උන්වහන්සේ වරද කරපු කෙනෙක් හින්ඩ. ඒවගේ දේවල් උන්හන්සගේ පුරුද්දක් විදිහතිරණ සමාව දුන්නට පස්ෙත්. ගින් දිගටම උන්හසේ වරද දිගටම කළ සමාජයේ අවබෝධ කරගෙන ඉන්න උන්හන්සටීම පුරුද්ධත් තියෙනවා. විශ්වාස කළ නොහැකි විිස්සුව අක්ගේල තහවුරු කරගන්නවා මෙමගේ පින්වරත්ණි කළියතු කවුන ගොඩාත් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලි මුලීමම වැදි කරපුකාට්ට ආධිකම්මිකයු. අදටත් ආධිකම්මිකයින් ගැන අපි කතාකනවා. ඒගේ යම් වරදක්කලාට පැස්සහු ගැන සමාජයේ දැනුවත් කර ගැනීමේ වරදක්නෑ බැනීම වැරදිී දොස්ක වැදී නිවැදි කරගැනීම කරන්න ඕනු. ඕනෑ වාදකරුවෙක් නිවැඇදි කරලා නිවැඇදි තැන සමාජ කත කරගන්න කටයුතු කරන්න ඕනෑ. ඊළඟට හලතියෙන ප්‍රශ්නේ තමයි අවසරය ස්වාමීන් වහන්සේ. මගේ ප්‍රශ්නේ විශ්වවිද්‍යාලවල විසයක් විදිහට උගන්නන විසේකට අදාලවයි. මෙහිදී විවිධ දර්ශනවාදවලට අනුව සිදුවීම විදග්ඝා කරන නමුත් නිවැරදි පිළතුරක් හරියට ලබා දෙන්නේ නැහැ. එක එක දර්ශනය මගින් අනිත් එක ප්‍රශ්න කරනවා වගේ දෙයක් වෙනවා නිවැදි පිළිතුරක් නෑහ. මේදේ හරි මේ දේ වැරදී කියලා. නමුත් බෞද්ධ දර්ශනය තුළ නිවැදිව සඳහන් වද නිසා නිවැලදිම පිළිතුරක් බලාපොරොත්තුවෙමි මේ පලකිරමින්. ප්‍රශ්නය සරලව ඉදිරිපත් කලොත්. කෝච්චි පාරක ගමංකන කෝචිය නවත්තන්න බැරි අවස්ථාවක් එනවා. නමුත් කෝච්චිය ගමනාන්තේ වෙනස් කරන්න පීලි මාරු කිරීමේ හැකියාවක් අපට තියෙනවා. පිලි මාරුකන හැකියාව තියෙන්නේ තමන්ට. ඒක කියන්නේ උදාහානයකට ස්වාමින්වහන්සේට තමයි පිීල්ල මාරුකිරීමේ හැකියාව තියෙන්නේ. අවස්සනම් කෝච්චිය ගමම්මාර්ග වෙනස් කරන්න පුළුව. නැතිනම් වෙනස් නොකර ඉන්න පුළුවන්. කෝච්චේ ගමනාන්තය වෙනස් නොකර. කෙලින්ම ගියොත් කෝච්චිපාරයේ ඉන්න පස් දෙනෙක් මැරෙනවා. නමුත් අපිට කෝච්චිය පිල්ල වෙනස් කරලා වෙන කෝචි පාරකට දාන්න පුළුවන්. එහෙම කරාම ඒ මාර්ගයේ ඉන්න එක්කෙනයි මැරෙන්නේ. තව ගැටලුව සංකීනකරොත්. දෙවැනි ගැටළුව විදිහට කෝච්චියේ පීල්ල වෙනස් නොකර ඉදරා ඇකෝච්චිය කෙලිම් මගියොත් මැරෙන්නේ තමන්ගේ දෙම ඔපියෝ. කෝච්චි පිල්ල වෙනස් කරලා අනි පැත්තට දැම්මෝත්. එතන පිල්ලේ ඉන්නේ දුසිල්වත් පස් දෙනෙක් මැරෙනවා. තුංගනි ගැටලුව ආකාරය ලෙස පස්්නය තවත් සංකීන කළුත්, කෝච්චිය රීල්පාරයේ පීල්ල වෙනස් නොකර කෙලින් ගමංකරොත්, සිිල්වත් රහතන් වහන්සේලා පස්නමක් අපවත්්‍යෙනවා කියලා උදාහනිකට ගමුන්. නමුත් පිල්ල වෙනස්කළුත් තමන්ගේ දිමවපියයා මී අනවා කියල උදාහනයකට ගත්තොත්. අපි කළ යුත්තේ කුමද්ද. අපවිසින් කෝච්චියයේ ගමම්මාර්ගේ වෙනස් නොකරසිට, කර්මය අනුව වෙනදේ බලා සිටීම මටානුව කළ හැකි හොඳම දය ලෙස පෙනුණුයේ නමුත්. දෙමවපියන් හෝ රහතන් වහන්සේ නමක් ඝාතනයේ වෙන බව දැන දැන, අප විසිම් මොකුත් නොකර සිටීමෙන් ආනන්තරිය පාපකර්මයක් සිදු නොවේද. උදාහනයක් විදිහට ඩමෝපියන් Iයිල්LCUූ සිටිද්දි. උපකාන ගලවා දැමීමට වෛතයෝ රෝජනා කර සිටිය යහෝත්. කැමැත්තක් කරන්න අපගේ අකමැත්තක් නෑවැනි ප්‍රකාසයක් කරවාගේ නොවීද. මෙම අවස්ථාවකදී අපි ගන්න ඕන කියා මාර්ග බෞද්ධ දර්සනය ඇසුරෙන් පැහැදිලි කරන්න කියලා. සත්පුරුස පිංවුවත්න බුදුදහම කියන්නේ අනතුරක් ළඟඉන්න කලෙන් ක්‍රාත්මක වන මාර්ගයක්. ඒ කියයන ඔය ඇත්තු මුලින්ම කළ යුතුයි සිහියයෙන් ඉන්න එක නුවනින් ඉන්නේ එක. ඔබ සිහියෙන් නුවනින් ඉන්නකොට ඔබේ උදාහනයම ගත්තොත් කෝච්චිපාරයේ ද්‍රියදුරු දන්නවා කෝච්චියය. නවත්තන්න පුළුවන් වේගේ කොච්චරද කියලා. ඔහු ඒ වේගේ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. අනතුරු බහුලව තියෙන්න පුළුවන් තැගෙන ඔහුට අවබෝධයක් තියෙන්න්න ඕන තමන් ගමන්කරන කෝච්චයේ තිරිංගවල ස්වභාාවේ ගැන කෝච්චි පාර්රයේ ස්භාාවේ ගැන ඒ ඒයි එන්න පුළුවන් මන්සන්ධ සම්බන්ධව විල්කෝචි පාට, ගොඩවෙන්න පුළුවන් තැන් ගන ඔහට හොට අවබෝධයක් තියන්න ඕන. ඒවගේමසිහියෙන් ඉන්න ඕනේ. නුවනින් කරුවි කරන්ම නුවනිින් විමසා බලන්නට ඕන. ඒ වගේම එකිනෙක ගලපා බලන්නත් ඕන. තමන්ට පාලනයකරගත හැකිවේගේකින් තමන් ගමන් කරන්න ඕන. ඒ අන අතරේදී කවුරු හෝ ඉදිදියේ ඉන්නවාන ඔහු උපරිම උත් සහ කරන්නට ඕන ඒ වලක්වා ගන්න. ඔහුට පේන උපරිම සීමාවෙන් ඔහු කටයුතු කරන්න ඕන අනතුර වලක්ව ගන්නට කල්වෙේලා ඇතුව කියාත්මක වෙන්නට ඕනේ. බුදුදහම උගන්නන්නේ පින්වත්නි ළඟට ආව අනතුරින් විනාසේයට පත්වීම නෙමේ අනතුර ළඟට ඉන්න කලින් තමන් ඇය අනතුරින් වලක්වයවැලකින්න පුළුවන් ක්‍රමේතම ආර්යස්ථායික මාර්ග. ඔය ඇත්තෝ සිහයෙන් ඉන්නවානං නුවනින් ඉන්නවානම්. ඔබ ඔබ කරනදේ ගැන අවබෝධයක් තියෙනවාන කෝචිප. ආරසා කෝච්චය සම්බන්ධව ඔබ නිරවුල්ල දන්නවානම්. ඔබ දන්නවානම් ඔබ කරන කියනදේ. ඔබට පාලනය කරගන්න පුලුවන්සීමාව කවුරු හිටියත් ඔබ අතින් ඒ අනතුරවෙන්නේ නැහැ. යම් හේකින් ඔබේ. වර දක්කහිින් ඔබ සිහියෙන් හිටිය නැත්නාම් නුවනින් හිටී නැත්නාම් තමන්ගේ තරම දන්න නැත්නම් තමන් ගැන දන්නේ නැතුව අරවගේ තත්වයකට යනවානං ඊට ආසන්න මොහොතකනම් ඉන්නේ ඒ වෙලාවේ වලක්වා ගත හැකි උපරිවසීමාවට වලක්වා ගන්නමයි උත්සාහ කර න්නට ඕන එතකට ඔහුට අකුසාසිද දොලාන්නැහැ හුට අර උත්සාහ කිරීම නිසා හැකි පමණින් උත්සාහ කිරීම නිසා ඇතිවෙන්නේ ඒකිනට කුසසාසිද මගල සතු. මාන චීතනාවක් නැtනම්. හානිකන චේත්නාවක් නැත්නං. පානෝ භවේ පානසන්නේී වදකචිත්තමු පක්කමූ තේන ජීවිත නාසුව අංගා පංච වදස්සමේ ඒ අංගපහ සම්පූර්ණ නැත්නං. වලක්වා ගැනීමට උත්සාහ කලානං. සීෙන්වුවනින් හිටයාන අනතුරකට ඉඩක් නෝන විදිහට තමන්ගේ ජීවත්වීම සිද්ධ කලාන. ඔහුඇතින් අනතුරක් වෙන කිසිේත්වී ඉදක් නෑ. එල්සා මේ පස්නට උත්තරේ ලැබන්න ඕන සැබෑම දර්සනක උත්තරේ වෙන්නේ පින්වත්න. ල්වෙලා ඇතුව දැනහන්නා ගැනීම හේතු පැල් ධර්මයන්ගේ ක්‍රයා කාරීතයේ තීරුම් ගැනීම ඒ ඒ මන්සන්දී ඒ තමන් ඉන්න ඒ දේට අදාළව සියලු විස්තර ඔබේ උදාහනයම කිව්වත් කෝචයේ තිරිංග ඒවාගේම. නෙයට ගොඩවිය හැකි ස්ථාන ඒවාගේ වෙන්න පුළුවන් ක්‍රම, ඒවාගේම විවිධ විදිහත අනතුරට මුහුණදන්න පුළුවන් ස්ථාන හරියට බදදුල්ල යන කෝච්චියයාගේ ඒ දයිවර දන්නවා නා යනතැන් සත්තු පනිනතැන්. ඒවගේ අනුරාධපුර පොනාඩු අනකෝචි වගේ හබරන පහොකරනගොට හෙම දන්නවා අලිය ඇත්තුවයම පාට එනැතැන් ඒ වගේ තමන් විසින් තමන්කරන කානාව ගැන අවබෝධීන් ඉන්නට ඕනේ බුදුදහම ඔය ඇත්තන්ට සති සම්පචන්නය යෝන සෝමංසකාරය උගන්නනවා ඒ එහෙම ඉන්නවා නම් අනතුරක් වෙනිීඩක් නෑහ. ඊළඟට ආලතියන පස්්නයේ තමයි අවසරයි ස්වාමීින් වහන්සේ. හෙන්ද්‍ර ඉස්ටිල් ඕල්කත්තුමා මෙරට බුදුධාම සූක්ෂම විනාශ කිරීමට ආපු උපාය දූතෙක් යනවග සහා. ඔහු ඒ සඳහාගත් පියවර සම්බන්ධ සහර කරුණු දක්වල තියෙනවා. ස්වාමීන් වහන්ස මේ සම්බන්ධ සත්‍ය අසාත්‍යතාවේ පැහැදිලි කර්දෙනමෙන් ඉල්ලා සිටනවා කියලා. හෙන්ද්‍රී ඉස්ටිල් ඕල්කත්තුමා ලංකාවට ආවේ. පාණන්දුරාවාදයේ කොන්දියසි අනුව ඒ පාන්දුරාවාදයේ පොත්පත්වල මුතණය කරලා ප්‍රචාරයේ කරලා ඇමරිකාවෙදක දැකීමේ පපතිිඵලයක් විදිහට. එතුමාාව විශාල අවබෝධයකින්. එතුමා ඇවිල්ලා ධර්මය උන්න තියවෙනි විශාල කැපකිරීමක් කළ පරම විඤ්ඥානාත සංගමය පිහිටුවල තව විශාල කැපකිරීමක් කලා සුම හික්කඩුවිය සුමංගලනායක හාමුදුරු ඒවාගීම. එඒ සඳහා විශාල සහයෝගයක් පසෝ ලබාදුන්නා අපි අනගාරික ධර්මපාර්තුමා මෙවගේ තිපිටක බුද්ධ වච්චනයේ උනතේ වෙනුවෙන් කටයුතු කළේ අටුවාටීකා පරිවාරගන්ත වෙනුවෙන් කටයුතු කළේ මෙ මතය සමාජගතකදන්නේ මීවන පලානේ හිමියම්.මීවන පරාණය සාමනේර හිමියම්. එතන තියනෙ සම්පූර්ණයම කුමන්ත්‍රණයක්. ඒත් අමයි මෙතෙක් කාලයක් තුළ. බුදුදහම පිළිබඳව සැකසංකා නිර්මාණයවුන් හැ අපි කියවම් බයිබලයේ කියලා බයිබලයේ ගත්තාම බයිබලයේ පිටපත්තින විශාලපමාණයක් නිවැරදි බයිබලය කෝක දෙ කියලා හොයාගන්න බැහැ. හැබැයි ඔය පස්න තිපිටකේට තිබ නෑමිත එක් කාලයක්. මෙිතක් කාලයක් ්‍රිපිටකයි තේරවාදයේ ෞද් රටවල ඔක්කෝම එක හලා පිළිගත් එක්ම ත්‍රිපිටකයක්ඒ වෙනසක් තිබෙනෑ. මේක හිසරදයක් වුණ අන්‍යගම්කාරයන්ට. වයසටගේ හිල්ලා මහනවෙච්ච ඒ විවිධ රටවල් වලගේ තමන්ගේ පුතා ඇමරිකාව දරුවු ඇමරිකාව ඉන්න වෙන රටවල්ල ිලමුදාල ඔස්සේ තීු තීරණගන්න මේ පුද්ගලයේ තමයිම වන පලානය කලා කියන්නේ. මේවන පලානේ හිමි අන්ගේ සාමනීයර හා මුදරුව. සසුන්ගත උලම එක අරමුණක් හිතේතියාගෙන. ඔහු අරමුණ නිෂ්ටකරනවා. ඒ තමයි වර්තමානයේදී තිිපිටක බුද්ධ වචනය සැකකරන තත්ත්වයට ඔහු විසින් සමාජය උනන්දු කරවනවා. එංගලාන්තයේ නිවැඩි බුද්ධහම තියෙන්නේෙ තිිපිටකේ තියනෙන වගේ බොරුවක් සමාජගතකනවා හෙ ස්තිි ඕෝල්කත්තුමාවල්ලගෙන තියෙන ම ඇතකදදි. කලින් බුද්ධගෝස. ආචරයන් වහන්සේව අල්ලගත්තා. මේ විදිහට තිපිටකට අධාර්දයව සැකසංකාවන් ඇතිකරලා මේ සමාජයේ දෙදරවන්න තමයි උත්සහ කරන්නේ. ඒකට හේතුව තේරවාදී බුදුදහමේ මරමස්ථානයක් තමයි ලංකාව කියලා කියන්නේ. ලංකාවෙන් තමයි ටිපිටකය ගන්තාරෝඩ වෙලා ලෝකේට ව්‍යප්ත වුණේ දඹතිව බුද්දුධහම අතුළු දහන් වුණා. ලංකාවෙන් බුදුදහම ලෝකයට ව්‍යාප්ත වනා. දම්ඹදිවෙන් අතෝදහන් උනත් ලංකාව නිසා ලෝකයේ බුදුධහම සුරක් ෂත වුණා දැන් අනෙත්තේරවාදී බෞද් රටවල්ලට පවා බලපෑමක් ඇති කරන්න පුළුවන් විදිහට ඒ ඇතිපිටකය ගන්තාරෝඩ වුණු රට තුළ ඒක විනාස කරන්න මේ උත්සාහ කරන්නේ. එදදාස් හස්සේ ගණංවල උපසම්පදා බිස්සූන් වහන්සේලා ලෝක නැති වුණා. ඒකන් ලංකාව අතුර දහම ලෝක හිටිය ලංකාව අතුර උදහන් වුනා. උපසම්පදාවන ඇති වුණ නමුත් ත්‍රිපිටක බුද්ධ වච්චනය ලංකා වෙතිබුණ. ඒ ඔස්සේ කටයුතු කලා හිටිය ගිහි අය. හිටිය ගනිින් අන්සේලා ඒ අයි ඒවෙන්විය මුණන්ද වනා. නවමත පසම්පදාව ලංකාව ටරගෙනවා ්‍රිපිටිකේ පිළිබඳ ගැටළුවා වෙන. එනිසා බටහිර අය කරපු උපාක්කම සීලී සැලසුන් තමයි, තිිපිටිකේ පිළිබඳ සැකසංක ඇතිවෙන ඕවු මේ අධ්‍යනය කලා ඔවුන්ට මේ ආගාන්තුක දෙයක් වන්න ඔවු ඉද තිබෙන ඕු මත් වේ මින්ගීසි වෙනුවට පාල ඉගෙන ගත්තා. පාල ඉගෙනගෙන ඒක දන්න පිරිසක් විදිහට සමාජ ගතව වනම්. ඉට පස්සේ ගැන පොත්පත් ලිව්ව සමාජගත කලා ඔවුන්ගේ ආගම එහමතියෙද්දී මේට ඇවිල්ල සමාජගත කලා තිිපිටකය පිළිබඳ ඔුන්ගේ අදහසු දහස්. ඊට පස්සේ ඔවුන් විවිධාකාර මති මතාන්තර සමාජගත කලා ඒවා තමමාද විස් විද්‍යාල ව ගන්න විස් විද්‍යාලුවව තිි බද් වචන නිමේ නුගන්නේ අර මති මතාන්තරූ ගන්නන්නේ. හොඳට බලන්න තිිපිටකේ පිළිබඳ අර්ථකත්ඥයන් කරපු. ඒ ඒ උ බටහිද පඩිවරුම්ගිද සලකන කත්තියගේ ආමංගල්ල කටයුතුනේ බෞද්ධකමේතද කතෝලික්කමේද කියල බලන්න ඒ අත්තික ආංගල්ල කටයු සිද්ධ වනේ කතෝලිකමයට. ඒක අට්ටියේ ශසනයට හානිදායක දේවල් නිර්මාණය කළ නමුත් ඒයාල කැඇවමංගල කටයුසා යාලග දේවල් කළේ කතෝලික විදිහට. නමුත් අධවිශ් විද්‍යාල වල උගන්න ඕවුග දේවල්. මේක තේරුන් ගන්නවන මේක අවුරුද්ධක දෙක කුමන්තරණයක් නෙමේ අවුදු පහකදායක විශසක තියක එකක් නෙමේ. ලංකාව ආක්‍රමණයකනු උත්සාහ කල ඔවුන් අවරුදු හාර පන්සීයක් උත්සාහ කළ උත්සාහ ක බැරිමඋනාට පස්සේ. ඔවුන් ඒකට ගත්ත විකල් පේ තමයි. අපි වෙනස් කරන්න බැරි මකද බුපසම්පදාව නැති වෙලා ගියත්. එකට අදාලකන විනය කරමකාණ බරව ඒ අහෝස වෙලා ලංකාවංගිය ෞද්ධයන්ගගේ හිත්වලයින් ඒක නැති කරන්න බෑ ඒ එකට හේතුව තමයි ඔවුන් නිවරදි දේ හොයනවා නිවැද දේ දකිනවා නිවැරදදි විශ්වාස ඕුන්ගේ ැහැර කරන්න බෑ තන් හා දෙක පිරිස් ටික දෙනය කටියාට. ඒ නිසා ඔවුන් කරපු කුමාන්තන තමයි මේ විදියට විවිධ පුද්ගලයෝ ශාසනයේ ඇදලත ඒවල තිිපිටකගේ සැක සංකා ඇතිවන විදිහට විවිධ ඒවා නිර්මාණය කරවන්නන්නේ ඒවා ගේඒක පහ. ගලිය තමයි මේවන පලාානය හිමියන් කෙලකයන්නේ හෙනිස්ටිල් ඕල්කත්තුමා සම්බන්ධව කියන ප්‍රකාසේ අභූත චෝත්නාවක් එහෙම දෙයක් ඔල්කත්තුමා කළේ නැහැ ඒ ඔවුන් විසි නිර්මාණය කළ සමාජගත කරන බොරු ප්‍රකාසයක් ඔය ඇතු නිහඳ වෙන්න එපා මේවා සමාජ ගත කරන්න මෙව වලාක් පන්නට අවස්්‍ය පිවර ගන්නහ. සත්පුරිස පිංවර්ත්න ඊළඟට අහලතියෙන ප්‍රශනය තමයි පළමු වැඳනමස්කාර කරමි අවසරයි ස්වාමින් වහන්සේ සඳකින්දරු ජාතකයේ කින්ඳුරං කවුරුන්ද. කවුණාවෙන් පැහැදිලික දෙන සේක්වා තෙරුවන්සානයි කියලා ජාතක අටුවාවී සඳහංවෙන්න අවසානයේ ඒකාලෙ හිටිය රජතුමා චන්දකින්දර ජාතකේ එන රජතුමා අනුරුද්ධ මහරාතන් වහන්සේ කියලා. ඒවාගේම චන්ද්‍රාව, චන්දකන්න රාාවේ චන්ද්‍රාව අපේ රාහුල මාතාව කියලා. ඒවගේම සඳකදුරා අපේ ලෝතුරා භාග්‍යවත් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ කියලා. අනිෙක් ඉදුරු පිරිස පිළිබඳව සඳහනක් නෑ අර පිරිස ගැන් සඳහන් වෙන්නේ ඒ විදිහට. ඊළඟට ආලතයන පස්්නය තමයි පින්ව ස්වාමීින් වහන්සේ. මම කියා කෙනෙක් ගත්විට සිත නාමය නම්. නාම හැරුණු විට ඉතිරි සියල්ල රූපද කවුුණාවෙන් පහදා දෙන සේකවා කියලා. පිංවත්න නාමයේ කියන්නේ සිතට නෙමේ. නමන ලක්කනන් නාමං. ඒ කියන්නේ නමන ලක්සණයේ තියෙන ස්වභාවේ තමයි නාමේ නාමේ කියන්නේ වේදනා සංඥා සංකාරවලට. වේදනාති වේදනා කන්ඳු. එට ඒ කියන වේදනාවයි වේදනාස්කන්දී වෙන් සංඥාව සංඥාස්කන්දය වෙන්නේ. චේතනාවයි ඉතිරි චෛසික හත්ලිස් නොවයයි කියන ඒ චෛසික පණහා තමයි සංකාරාස්කන්දය කියන්නේ. නාම ඒ කියන වීදනා සංඥා සංකාරයු ඒව යෙදෙන්න්නේ විඤ්ඥානයේ. එතකොට විඤ්ඥානයත් එක්කම තමයි මේ කාණා හතර එකට ගන්නේ. නාම ඒකි වහාම වේදනා සංඥා සංකාරයන් සහිත, විඤ්ඥානය ඒවාගේම ඇසිතක කියන්නේ ඒකටම රූපේ කියන්නේ ඒ නාම ධර්මයාන්ට අතිසයෙන් උපකාරවන රුප්පතීතිී රූපංකට සඳහන්වන ඇසීතලින් උනුසුමි විකාහ අත්වේයට රුප නේවන රූපය. මේ තමයි නම රූපය. මම කියල කෙනෙක් ගත්විට සිත නාමේ නම් නාම හැවුණ විට ඉතිරිසියාල රූපති කියල ඇහුවොත් නෑ ප්‍රස්නේ වැරදිී පිින්ුවත්නිි මම කියල කෙනෙක් නෑ. සත්්‍යේ පුද්ගලෙක් ආත්මයක් කල කෙනෙක් දෙයක් නෑ මේ පංචිපාදා අස්කන්ධයක් ඒ පංචුපාදා නස්කාන්දේට ය නාම කියන්නේ. බුදුදහමේ දුක් කියලා දුක්ක සත්‍ය කියලා චතුරාර් සත්‍ය ධරමි උගන්නන කොට දුක්හ කියලා කියන්නේ මේ පංචිපාදා නස්කන්දයට නැතැ සාමාන්‍යල හෝකයා බුදු දහම දන්න නැති කමහින්දක්. ලේබල් බෞද්ධයන් විසින් ඔය කියන මේ බුදු දහම උගන්න සැපනෙමේ දුක්වින්න එක ගැන්න කියලා කියන කතාවනෙමේ දුක්හ කියලා කියන්නේ පංචිපාදා නස්කන්දයට. ඊළඟට අහලතියන පස්නය තමයි උතුම් තෙරුවන්ස්ථ නමස්කාර වීවා, පිින්වන්ත සත්පස නායක ස්මීන් වහන්සේ. මාගේ මිතුරියක් ආජීව අට්ටමක සීලයේ සමාදං වී බැලීමින්, සමාධං වී ටීවි බැලීමං, සිලිපද හානි වේද විමසනවා. එමෙන්ම රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේට පුද පූජාවත් පිළිවෙෙත් කිරීමේ ආනිසංස විමසනවා. සැමසිත සුව පිණෙස පිළිතුූ ලබාදෙන සේක්වා ඔබහන්සේ ඇතුළු සත්පුරුස සංගරාත්නයට සම්මා සම්බුදු සරණයි කියලා. සත්පුරුස පින්වවෙත්නේ ආචීව අට්ටමක සීලයේ තුළ තියෙන්ෙන්නේෙ පානාතිපාතා අධිනාදානා කාමිියසු මිච්චාචාරා මසාවාද. පිසුනාච්චා පරුසාවාචා සම්පාප්පලාපා, මිච්චා ආජීවා කියන ඒ අට. එතකොට ආජීවටටමක සීලේ සමාදන් වෙලා තීවි බැලුවට සිල්පදයක් කරන්න විදිහක් නෑ. හැබැයි එතනදී සම්ප්පලාපා වැඩකරනැත් හිස්වචන කතාකිරීම් කෙලෙස් බහුල කර ගැනීම් වලටය කදා අල වෙන්න පුළුවන්ඒනාට්‍ය ඒවාගේ දීවල් ඇවල තියන් දේවල් පයෝජනයක් නැති දේවල් ඉදන්දා ජීවිත අනිත ඇති කතා බස්කරමින් එහෙ වෙන්න පුළුවන්. වඩා සුදුස්වයි, නිතරම සිහිඉන්නුවනී ඉන්න පුළුවන්වැඩපිළිවලක හැසිරෙනවා නම්. ඒවාගේම රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේට පුද පූජාවත් පිළිවෙත් කිරීමාණ සංස ඇහුවාම පින්වත්න රහතන් වහන්සේ නමගේ ධාතුන් වහන්සේ නමකට වුණාත් රහතන් වහන්සේ නමක් හා සමානව සලකමින් වත්පිළිවෙත් පුද පූජා කර දෙයානිසන්ස ඉතා ඉහලින් ලැබෙනවා. ඊළඟට හලතින ප්‍රස්නය තමයි, තිවිද රත්නයට පළමුව වැඳ නමස්කාර කරමි, සත්පුූස පිින්වාන්ත නායක සාමින් වහන්සේ, මමර YouTubeුබ නාලිකාවක් ආරම්භ කලා, ආදරී විරහවාදී විවිධ මාතුකා පිළිබඳ අදදහස් කවි නිසදස් පළකරමින් එයින් ජීවිතයේ ධර්මානුකූලව ගත කළ යුතු බව සඳහංකනවා. නමු සාමින් වහන්ස, එහි පේමණීයසාහ රාගයට බර පෙම්වතුන්ගේ ආධනීය සිතිවිලි පිළිබඳව සඳහන් වෙනවා. කෙසේ ආදරය කළත් එය ධර්මයට ගලපගෙන කරන්න කියලත් කියනවා. මං අහනකිනාට රාගයක් හෝ දේශයක් ඇතිවී මට පාපයක් වීද කියලත් හිතෙනවා. නමුත් එහි පලකන ආදදේ වනත් උතුම් බෝසතාණන් වහන්සේ යසෝදරා දේවීන් වහන්සේ මං සත්පුරුස ඇසුරක් කරගන්න සඳහන් කරලා තමයි පලකරන වීඩියෝ නිමා කරන්නේ. සාමින් වවහන්ස මේ යුටිය වීඩියෝ නිසා පාපයක් වීද පහදා දෙන්න ඔබහන්සේට සම්මා සම්බුල් සරණයි සිරු දෙවි රැකවරනයි කියලා. පිින්වත්නී තාලපුට සූත්තය ගන්න. එතනද අනිත් අයව අනත්තෑගේ රාගයන් අවුස්සලා. ඒ ඇගේ රාගාදී ඇවිස්සන විදිහට කටයුතු කරනවා නං. ඔවුනට සසරින් ගොඩවෙන්නට මඟපෙන්න්නම් නැතුව. කෙලෙස් බහුල තත්ත්වයට පත්කරනවා නං එතින්දි අකුසල් වෙනවා. ඒ වනාට සාමාන්‍ය ජීවිතයක් තුළ අපු සැමි ජීවිතයක් තුළ මවපිය දූදරුවන් අතද. පේමණීය සම්බන්ධකං ඒ සමාජ ජීවත්වෙනකොට. ඒයට අදාලව ඒ ඇගේ බැඳීම් සක්තිමත්ව පවත්තා ගන්නත් ඒ කල්්‍යාන මිත්‍රත්වයක් බවට පත්කර ගන්නත්. සසරින් ගොඩ වෙන්නත්. ඒක අටිට අවස්්‍ය කන නිවැඇදි මග පෙන්නීමක් ඒ කටයුතු කරනවන. එතන යහපත් මග පෙන්නීමක් තියන්නේ. සලයක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේත් පිින්වත්නි කාමිෙහි වර්දවා හැසදීම වැරදිී කෙර දේශනා කලාමිසක්, අඹ සම ජීවිතය ගත කරන අයට කාමේ හැසි දෙන්නේ එපා කෙල දේශනා කලේ නැහැ. භාගිවතුන් වහන්සේ පවාදේශනා කළේ ගතකරන ජීවිතය හොඳින් ගතකරන්න අවත්ස කරන මඟ පෙන්නීමයි. දූදරු හදන්න එපා කල දේශනා කලේ නැහැ. ගක්්සා කිරීම වගේ දේවල් නොකර ඉන්නයි දේශනා කළේ එන්සා යුටප නාලිකාව ඔය විදිහට පවතාගෙන යමි වරදක් අපිට පේන්න නැහැ. අනිත් අයව අනිත්තඇත්ත සංසාරය ගමන් මග දිග්ගැස්සන විදිහට සසර අන්දවන විදිහට මඟ පෙන්වුවත් තමයි වැදිවෙන්නේ ගතකරන ජීවිතය යහපත්ත ගත කරන්නට පෙම්වතුන්ගේ අඹු සැමියන්ගේ ජීවිත සුවසේ ගෙවන්නට ඔවුන්ට අවස්්‍ය කරන මඟ පෙන්වීෙන් කිරීම. ඊළඟට අහලතියන ප්‍රශ්නේ තමයි උතුම් කල්ලයාන මිත්ස අපගේ පින්වත් ස්වාමින් වහන්සේට තිරුවන් සානයි මාගේ දහැම් ගටලුව වෙනුයේ සමන්ත පට්ඨාන යනු කුමත්ද. අභිධර්මීයට අයත් කොට සද්ධ, කවුණාවෙන් මා වෙත පහදාදනමෙන් ඉල්ලා සිටිමි අපගේ පිින්වා සාමින් වහන්සේට නිදුක් නිරෝගී චිතජීවනේ ලැබීවා කියලා. සත්පුලස පිංවත්නී සමන්ත පට්ඨානයේ කියලකයන්නේ කෙලිම්ම අබිධර්මීයට සම්බන්ධ දෙයක්. අබිධර්මයට සම්බන්ධ දෙයක් කියලා කිව්වාහම ඒක මෙහෙම තේරුන්ගන්නට ඕන. තත්ත යේ සං චතුවීසතියා සමන්ත පට්ටා අනං. සමෝධන වසේනේතන් චතුවීසති සමන්ත පට්ටාන සමෝදානම් ප්ා මහාපකරණන් නාමාති උච්චති. ඒක කියන්න පිංවර්ත්න සූවිසි සමන්ත පට්ඨානයන්ගෙන් තමයි මේ සමන්ත පට්ටාන මහාපකරණේ සැකස්ලා තියෙන්න්න කියලා. එතුළ පට්ටාන මහාපකරණය කියන්නේ සූවිසි සමන්ත පට්ඨානයන්ගෙන් යුක්තකට. එතුට පට්ඨානය කියන එකට අර්ථකත්නයක් තියෙනවා පට්ටානේ නානාප්‍රකාර පත්‍යන්ගේ අර්ථයෙන් ප්‍රකාරය කියලා කියනවා. ඒවාගේම ටාන සබ්දයෙන් අර්ථය ආදී දේවල් එහෙම කියන්නේ මෙතනදී සම්පට්ඨානකි වහාම ඒකට ඉන්න පින්වර්ත්නී. සියලුම ඒ කවුණුවලින් සම්පූර්නහින්දා. නානාපකාර පත්්‍යංගෙන් දේශනා කරලා තියෙනහින්දා මේකට පට්ඨ අනය කල කියනවා. ර සමන්ත කියන එක තේරුම සියලු හාත්පස කියන එක. ඒ විදිහත ඒ කවුණු තේරුම් ගන්න ඕනෑ. ඊළඟට හලතියෙන පස්්නේ තමයි තෙරුවන් සානය සාමීන් වහන්සේ. මිතුරකු සමඟ විහාරස්ථානයකට ගොස් පැමිණිමින් සිටින විට. කුඩා දරුවකු ඔසවගෙන පැමිණි කාන්තාවක්. මුදල් ඉල්මින් මුදල් ඉල්ලීමෙන් පසු. මිතුරාවිසිේ යම් මුදලක් ඇයට ලබා දුන්නා. එවිට තවත් දරුවන් ඔසවාගත් කාන්තාවන් බොහෝ පිරිසක් පැමණ මුදල් ඉල්ලා සිටියා. එතනින් ඉවත්ත ආපසු මිතුරා පැවසුවේ පවු කියලා. එක්කනෙත්ත දුන්නම බොහෝ පිරිසක් මුදල් ඉල්ලා සිටි බවය. ස්වාමින් වහන්සේ මා එවිට පැවැසුවා. කුඩා දරුවන් ඔසවාගෙන එන මිනිසුන්ට නම් මුදල් දෙන්න එපා. එයාලා ඒක ව්‍යාපාරයක් කරගෙන ළමයිව විකුණනවා කියලා. සාමීන් වහන්සේ මහට තියෙන ගැටලුවනම් මා කෙනෙක්දින දානයක් වැලක් වූවාද. ඉන් මහට අකුසලයක් රැස්සීද. ස්මීින් වහන්සේ මින් පෙර මාධ්‍ය මගින්ද එවැනි අය සඳහා මුදල් ලබා නොදින ලෙසත්. එසේ මුදල් ලබා නොදීම කුඩා දරුවන්ට කරන යහපතක් බවත් දැනුවත් කර තිබුණා කවුණාවෙන් පහදා දෙන සේවා. එතනැද ඔබට චේතනාවක් තිබිලා නැහැ. තවත් කනෙට බඩගින්්‍ය කුසගින්නේ ඉන්න කෙනේගේ ආහාර වැලැක්වීමක්. යන බඩගින්න කුසගෙනි ඉන්න කෙනෙක්ගේ ආහාර වලක් වන වාකෙන චේත්නාවක් ඔබට තිබිල නෑ ඔබ සමාජයේ දැනුවත්කරපු පනිවිධයක් එක තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ ්‍රයාාත්මක වීමේ ඔබේ චේත්නාව තියෙන්නේ තවත්කිනේගේ ආහාරයක් වැලැක්වීමවත් තවකිනේ පින්කමක් කරනක වැලැක්වීමවත් නෙමේ මේ තියන තත්වේ තේරුම් අරගෙන තියන. සිංගන මාපියාවේ හැටි දැනගෙන කටයුතු කිරීමක්. එනිසා ඔබට ඒ පැත්තින් ගත්තො අකුසලයක් නෑ. නමුත් යම්හේකින් තවකිනයකන පින්කමක් වලැවීමේදී එතනති පින්ුවත්නේ ඔබට යම්යම් අකුසල කරමයන් සිද්ධ වෙනවා මොකද අරකිනාට කුසලචේත්නා තිබ්බාන. ඒ තිබුණු කුසලචේත්නා එක්ක ඒකිනාට වටිනා පිින්කමක් එයා කරගන්න කරගන්න අවස්ථාවේ කරගන්න උත්සාහ කලාන. ඒක වලක්වද්දි ඒකිනාට ඇතුුණු කුසසාසිට්ික නැතිව ගාන. ඇතුුණු කුසලජවනයන් ඔබේ මැදිහත්තිීම නිෙසා හොට අහිමි වෙලා ගියාන. එතනද ඔබ ඔබ විසින් ඒක වලක් කලා තියනයි. කරන්න හද පින්කම් වලක් කලා තියෙනවා. ප්‍රති්ගහාකයා එකන ලබන කෙනා යම් කිසි මාපියාව කෙනෙක්ුණක්. හිතා මතාමේවිද සංවිධානාතුමකව කටයුතු කළාත්. අර කෙනගේ චේතනාව යහපා චේත්නා ගොඩා. එතකොට එයාට ඒකත අදාලෙව පූර චීතනාවාරයේ මුංචන චේතනාවාරය අපර චීතනාවාරය කියලා සටටටුවෙීමේ කුසාසිෙත් ඇතිකර ගන්න තිබ අවස්ථාව බහිමි කරලා දැම්මා. මේ දෙපැත්තම තේරුන්ගන්න ඕන. මත්තට කටයුතු කරනකොට ඒක දෙන්න අසර නෑති එ නමුත් මෙන්න මෙහම දැනුවත් කිරීමක් කරලා තියෙනව කිය දෙකමාලුව කටයුතු කිරීම ගැටලුවක් වෙන්න නැහැ බොහොම ප්‍රඥාවන්තව කටයුතු කරන්න. ඒළඟට අහල තියෙන ප්‍රශ්නය තමයි අවසරෑ පින්ව ස්වාමින් වහන්සේ. ඇතැම්මයි පවසා තියෙනවා, බලංගුඩ ආනන්දමෛත්‍යය සාමින් වහන්සේ විටක මහායාන අදහස් පවසා ඇති බව. ඒත් සත්‍යයක්ද. උන්වහන්සේ අතින් ධර්මවිකෘතිී වෙලා තියෙනවාද. උන්වහන්සේ මහාසමය සූත පරිවර්තනයේ. වෙන්හූච දීවා සහලීච යන්නින්. ආර්ථය වෙන්හු නම් දේවනිකායක් යැයි පවසා ඇත්ත. ඇතැම් ස්වාමන් වහන්සේලා පවසුනේ වෙන්හු දෙවන් සහ සහලී දෙවියන් ලෙසයි. මෙහි සත්‍ය අසාත්‍යතාව ඔබහන්සේ පහදන සේක්වා. බලංගොඩ ආනන්ද මෛත්‍රය හිමි පවසන නාඩි වා්‍යවලින් සොයාගත් ඉස්කන්ද දෙවියන්ගේ සම්්‍යා ෘ්ටිකත්වය ජෙසුස් වහන්සේ කුරසේ අන නොගැසූ බවත් ඇන ගැසුවේ වෙනත් අයෙකු බවත්. ඔහු ඒකාලේ ඉන්දියාවේ පැමිණ බිස්සවූන් වහන්සේලාගේ බණ අසා භාවනා කර ඒදිබලයක් උපදවා ගත් කතාවත් පිරිබඳව උබහන්සේගේ අදහස කුමත්ද උබහන්සේට තෙරුවන් සරණය කියලා. පිින්වවෙත්නී අපේ පූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රය මහානායක මහහින්ම්පාණන් වහන්සේ. අතිසීම දක්ෂ පින්වන්තු උත්තමයාණන් වහන්සේ නමක් දෙව්ලොවම් මාණලුවට වැඩම කරපු ශේෂ්ඨ ඇතිවරයාණන් වහන්සේ නමක්. තිිපිටකයේ දීගනිකාය සම්පූර්ණයෙන්ම පරිවාර්තනය කිරීමේ බර කලටගත්ත චට්ට සංගායනාවට සහභාගියුණු ශේෂ්ඨ උත්තමයාාණන් වහන්සේ නමක්. මහයාන බුදුදහම ගැන ප්‍රාමාණික අවබෝධයකුත් අපි බලංගුඩ ආන්ත මෛත්‍ය මහනායක සාමින් වහන්සේට තිබුණ. මහනායක සාමින් වහන්සේ, හුඟක් භාවනානයෝගියෝ කටයුතු කරපු, පුුණ්‍යවන්ත උත්තමයාණන් වහන්සේ නමක්. තිිපිටකය ගලපලා යම්යම් දීවල් සමාජගත කරනකොට සමහර තිපිටක ගත කරුණු හොයාගන්න බැරිවෙනකොට මහායාන පොත්පත්තලින් සෞන්දර නන්දයි ඉවගීම අසු දිව්‍යාවධානය වගේ පොත්පත්තලින් සමහර කවුණු අරගෙන එක පෙන්නලදීල තියෙනවා. මේ වගේ සමර කවුණු නිසා බලංගොඩ ආන්දමෛත්‍යය මහනායක සාමීන් වහන්සේට මහායානික මතදානාවගේ චෝදනාවකුත් ඇතිවුණ අවස්ථා තියෙනවා. න අපි බලංගොඩ ආන්ත මෛත්‍යය මහනායක සාමීන් වහන්සේ සම්බුද සසන වෙනුවෙන් විශාල සේවයක් කරපු පුුණ්්‍යවන්තය මහෝත්තම සංග පරපුරරි ශේෂ්ඨ ඇතිවධාණන් වහන්සේ නමක්. ඒවාගේ මොබහලතියනම පස්්න රාසය ඇතුළත තියෙන සහර ප්‍රස්නවල දැන් ඉස්කන්ද දෙවියන් සම්බන්ධ වේ වගේම යසුස් වහන්සේ සම්බන්ධව ඒ මහලතියන පස්නවලදී නාඩිවාක යන එක්තරා ශාස්ත්‍රයක් විතරයි. ඒකින් කියන කවුණු සීරසීයක් මහරියන්නෑ. සමරේව හරියනවා. සමහරය ගැන විස්තර සඳහන් වෙන්නෙත් නැහැ. නාඩිවා්‍ය තිිසුවරුම් විසින් සොයාගත්ත ක්‍රමයක් කියලා කියවනාට ඒවායේ යම්යා වැදි තැනුත් නැතුවම නෙමේ. දැන් Yesසුස් වහන්සේ සම්බන්ධව ගත්තහම ඇත්තෙම Yesසුස් වහන්සේගේ චෛතකතාව අවුදු දොලාහයි තිස්තුනයි අතරකාලි නැහැ. බයිබල ඒවත් කිසිම තැනක සඳහන් වෙන්න Yesසුස් වහන්සේගේ අවුදු දොදහයින්දං අවුදු තිස්තුන දක්වා කාලි කොහෙද හිටිය කියලා. Yesසුත් වහන්සේඒ කාල සීමාවේ ඉන්දියාවට ඇවිල්ලා බුදුදහම ඉගෙනගෙන්න විසිවරේ හා සමානවීකයන් අර ධපාතිහාර පාලන්න පුළුවන් විදිහට ප්‍රංචා භිඥාදී උපදවා ගෙන නැවතත් ගිය බවතමයි සඳහන් වෙන්නේ. අර අවුදු දොළහයිත් ස්තුනයි අතර කාල සීමාව. ඒ විදිහට කවුණු කානාා රාසියක් තියෙනවා ඒක තවදවටත් විමසන්නට බවස්ස කාරණාව. ඊළඟට ආලතියන පස්නේ තමයි තෙරුවන් සානය පිින්වස් ස්වාමින් වහන්ස. වස්තු ප්‍රසාදේටමද මනෝතුවාරයේ කියලා කියන්නේ නැතිනම් මේ දෙක දෙකක්ද වස්තු ප්‍රසාදයක් දම්මා රම්මණයත් නිසා මනෝවිඤ්ඥානයේ උපදීකීම ද නිවරැදි මනෝද්වාරයත් දම්මා රම්මණයත් නිසා මනෝවිඤ්ඥානයේ උපදීකීමද වඩා අනිවරැදි ස්වාමින් වහන්ස කියලා. සත්පුරුස පින්වත්නී දැ මනොෝත්වාරයාත් ධම්මාරම්මණයයක් කියලා ගත්ත හම ඔය වගේ ම ඕකගන්න චක්කුද්ධවාරයාත් රූපාරම්මණයත් කියන එක එතකොට චක්කුද්වාරයකි ව හා මොකද්ද ගන්නේ. සෝතත්වාරයකි වහාම මොකක්්ද ගන්නේ. ගහනත්වාරයකි වහා මකද්ද ගන්නේ. ජූහාදවාරයකි වහා මොකක්්ද ගන්නේ. පින්වත්නී මෙන මේක? තේරුම්ගන්න ඕන ආකාරකීපයක්ත්තියෙන එකක් තමයි පංචත්වාරා වච්චන හිත. පංචාත්තුවාරා වච්චන හිත ඇතු වනාට පස්සේ ඒකින් තමයි අර චක්කුදවාරයට චක්කු විඤ්ඥානය ගන්න අරමුණගන්නේ මේ විඤ්ඥානයදී චක්කු විඤ්ඥානය පහළවෙන්නේ ප්‍රසාදරූපී. පංචාත්වාරා වච්්‍යන හිත පහළ වෙන්නේ හදවස්තුරූපේ එතකොට චක්කු විஞ්ඥානයේ පහළිවෙන්නේ චක්කුප්ප්‍රසාදරූපී මෙ වගේ හදවස්තුවාට අදාළුව ගත්තා මනෝත්වාරයේ ගත්තාම මනෝත්වාරීදී බවාංගේ කියල කියන්නේ ප්‍රකෘති හිතම වන මනෝත්වාරයට එතකොට මෙතන මනුදවාරය මොකදද කියලා හද්දී මනෝදවාරයේ විදිට ගන්න ඕනෙ භවාංගේ කියල කියන ප්‍රකෘතිී චිත්තයට. ඒ පකෝති චිත්්‍යේතමයි මනොත්තුවාරේ. හබැයි සාමානලෝකයාට ඒති දෙන්න හැ. සාමානලෝකයාට බවාංග චිත්තයකකිදෙකට ඒරෙන්න. එතකොට ඒවගේ අයට ඒක පැහැදිලි කරන්න ඕන වි විධ ගුරුවර විධ විදිහතයක විස්තර කරනවා. කොහොම වනත් පංචද්දවාරයෙන් දැනගන්න ලැබෙන රූප සබ්දාාදී අරමුණු පහත්. පංචත්වාරයට විසේ නොවන විවිධාකාරදේවලොත් දැනගන්න පුළුවන් වෙන්නේ මනෝදවාරය උපකාරයෙන් මනෝදවාරය මොකදක ලැහුවත්. කෙලින්ම උත්තරේ බවාංගේ කියන ප්‍රකෝතිය චිත්තයම තමයි මනෝත්වාරී වෙන්නේ. ඊළඟට හලතයන ප්‍රස්්නය යම් බිස්සුවක් හෝ ගි. හන්සල් පිළිම ගොඩනගා ගැනීමට හෝ යම් සේවාවකට මුදල් ඉල්ලීම වර දක්ද. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උද්දේසික චෛත ඉදි කරන්න සල්ලි ඉල්ලන එක, බුරදුදහාමට කරන නිගාාවද්ද. නමුත් මාහට නම් ඒ උතුම් සත්ක්‍රියාවකි. නමුත් විවිධ අය මෙසේ මුදල් ඉල්ලීම අනුමත නොකරයි. තෙරුවන්සාෑන වාමිින් වහන්ස කියලා, පින්වවෙත්නී යම්කිසි පින්කමක් කරනකොට. බොහෝ දෙනා එකට එකතුකරගෙන කරන්න පුළුවන්නම් ගොඩක් වටනවා. බුදුරජාණන් වහන්ේ වැඩිහිටේ කාලෙත් ඒවාගේ පැවති බොහෝමයා සඳහන් වෙනවා. සහර නගර වැස්යම් පින් දහම් කරනකොට එක සිටි කෙනෙක් ලඟට ගිහිල්ල. ඉල්ලා ද සිටතුමා ඒ දෙන්න නැතුව බොහොම පොඩ්ඩක් දෙමින් කටයුතු කර විදිහත් පස්සුව ඒ පිළිබඳ ඇතුවුණු කටිකාවතුත් සඳහන් වෙනවා. එනිසා යම් කිසි පින්කමක් කරනකොට බොහෝ දෙනා ඒකට සම්මාධංකර ගන්න පුළුවන්න්නන්ම් බොහෝ දෙනාඒට එක වෙලා කරන්න පුළුවන්න පරිවාර සම්පත්්‍යත් ලබෙන අනිත් අයි පින්කම අනුමෝදංකරවපු විශාල පින්කමකුත් වෙනවා එකතු වෙලා පින්කම් කිරීමේ කිසිම වරද. නැහැ. ඒළඟ ටහල තියෙන ප්‍රස්නය අවසරෑ පින්වා ස්වාමින් වහන්ස මම සමාජ මාධ්‍යවල දුටුවා එක් ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේගේ පොරිිස්වාමින් වහන්සේලාව මුහදේ නෑමට ඒ ආදී දේවාල්වලට ගෙන ගොස් තිබෙන චායාරූප ටිකක්. සාමීින් වහන්සේ ඒ පිළිබඳව ධර්මවිනිානුකූලව විස්තරයක් කළ දෙන්න පුළුවන්ද කියලා පිින්වත්නය සේකියාවල තියෙනවා දියබුන් ගහන්න ආදී විදිහයට ජලකීඩා කරන්න තහනංකළ භාගවතුන් වහන්සේ පනෝපි විනේ සිල්පද තියෙනවා. ඒ ආදී විදිහට බිස්සවූන් වහන්සේලා ස්නානයකරනකොට කටයුතු කළ යුතු ආකාරයක් තියෙනවා ඒක සේ කියාවලින් කවුණු දැනගෙන කටයුතු කරන්න ඕන වග බලාගන්න ඕනෑ. ඒළඟට අහල තියෙන ප්‍රස්නේ අවසරය ස්මීන් වහන්සේ. සමාජයේ බිස්සූන් වහන්සේලා අතර පවා. ගනිකා වුෘතිය පිළිබඳව මතවාද තිබෙනවාමා දැක තිබෙනවා. සමහරය පවසනවා, ගනිකාවක් සමඟ ලිංගීකව හැසරීමෙන් කාමේ වරදවා හැසරීමේ කරමපතය සිදුවන බව. තවත් සමහරය පවසනවා. ගනිකා වුෘතිය නීතිගත කර ඇති රටක, නීති්‍යානුකූල ගනිකාාවක් සමඟ ලිංගීකව හැසදීමෙන් කාමේවාර්දවා හැසරීමක් නොවන බව. ඊට හේතුවලෙස ඔවුන් දක්වන්නේ ඒ මුදර්ගවා විංකරගන්නා මුොහොත තුළ. අදාළ ගනිකාව ඒ සීවී ගන්නා පුද්ගලයාගේ බිරිඳ බවට සුළු මුොහොතකට හෝ පත්වන නිසාකයා පවසනවා. මේ පිළිබඳව ධර්මා අනුකූලව පහදා දෙන්න සාමීින් වහන්ස කියලා. සත්පුරුස පිංුවත්න ඒ පිළිබඳව සඳහන් වෙනවා. අපේ බණපොතේ දසභාරියාවන් සම්බන්ධවත්. දැන් දසභාරියාවන් කිව්හාම ඒ පිළිබඳව සඳහන් වෙනවා දනක් කීතා. ඒ කියන්නේ ධනයදීලා මිලට ගත්ත භහරිියාව. ඒ වගේම චන්දවාසිනි තමන්ගේ කැමැත්තයෙන් පුරුසයකු හට භාරිියාවන තැනැත්තිය. ඒ වගේම භෝගවාසන ගුහෝපකාන දීල භාරියාබවට පත්කර ගත්ව පස්සේ භාරියාවන ස්තිය. ඒවගේම පටටවාසන පටවාසන පටවාසනය කෙන අඳින පොරෝනා වස්්‍ර ඒ වගේ දේවල් ලැබිලා භාරයාබවට පත්වන දිළඳු ඉස්තිය. ඒ වගේම ඕද පත්තකිනි. ඒ කියන්නේ මේ චලය වගේ වෙන්නොවී වසන්නයි කියලා දියබඳුනකි ස්ථීපුරුසි දෙත්නාගේ අතදාලා බිරිඳ බවට පත්කරපු ඉස්තිය. දියබඳුනේ අත්තබල බිරිධ බවට පත්කරකාන ස්තය. ඒමගේම තවකිෙනෙක් තමයි ඕබතචුම්බට ඒ කියන්නේ දරාදිී හිස තබාගෙන අඳින ඉස්තිියගේ හිසමත තබ දෙදිකඩක් ඉවත් කරලා බිල්න බවට පත්කරගන්න ඉස්තිය. ඒවාගේම දාසීව බරියා කියලත් කියනව තවයික් කෙනෙක්ට දාසියක්ව ඉඳලා, තමන්ගේ බිරිධ පවට පත්කරගාන ඉස්තිය ඒකන් දසකන් කරමින්ම බිරිඳක් විදිහතත් කටයුතු කරන ඉස්තිය. ඉට පස්සේ කම්ම කාරීජව බරියා කල එෙනවා. ඒ කියන්නේ කුලියට වැඩකරමින් ඉන්න වැඩකරමින් ඉඳල භාරයා බවට පත්තේචි ස්තිය. ඒවගේම දජාහටා කලත්වෙනවා, කොඩි ඔසවාගෙන සේනාවක් සමඟ ගිහිල්ල බලහාත්කාරයෙන් පැහැරගෙන ඇවිල්ල භාරියා බවට පත්කර ගත ස්තිය. ඒවාගේ මුහුත්තිකා කියලා කියනවා තාවකාලිකව සංවාසට ගනු ලැබූ ඉස්තිය. ඒකයන් යම් පුරුසයෙක් යම් ස්තියක් තික වෙලාවකට ලිංගික ඇසුරට බිරිඳක් බවට පත්කර ගන්නා ඉස්තිය. වෙසගනාං වෛස්්‍යාවන් ගනිකාවන් තමයිමකට්මයට අයිතිවෙන්නේ. එතකොට පිංවත්නි මෙන්න මේ විදිහයට සඳහන් වෙනවා, මේ භාරිියාවන් දහ දෙනාට. ඇවෙනත් පුෘෂයන් එක ලිංගික හැසරීමෙන් ඒ පරපුස සේවනය සිද්ධ වන ආකාරයා දීවිදිහට සහාර කවනු අපේ පාරාජිකා පාලිය සඳහන් වෙනවා ඒවාගේ දීග නිකායි සඳහන් වෙන විනි අටට මේ කතාවේ සඳහන් වෙනවා නමුත් මීදාාතිනා සම්බන්ධව සඳහන්වෙනි එය නිවැරදි භාරියාවන් ක්‍රමයක් කියලා. ඒක තවදෝටත් ගැඹුරින් ඔය ඇත්තුීම සන්නට ඕන පින්වවෙනී නිරන්තරයම ඔබ කටයුතු කරනකොට අන්සතු කාන්තාවක් අන්සතු පිරිමියෙක් සමඟ බෑදිකාම සේවනය කරන්නේ නැතුව කටයුතු කරන්නට වග බලාගන්නෑ. ළඟගට හලතියන ප්‍රස්නේ තමයි අවසරෑ පින්හත් සාමින් වහන්සේ. මහට පහතපාටේ ගැන් නිවැදිමතකයක් නැත. භාවිතකාය, භාවිත සීල, භාවිත චිත්ත ලෙස සඳහන්දී කිරීමෙන් ලෝකෝතර අරමුණු හා ලෞකික අරමෝදී ඉටුකරගත හැකි බව අසා ඇත. නමුත් නිතරම සිදුවන්න දී නිසා සාමාන ජීවිතියේ තුළ ඇති ලෞගික අරමුණුකරා යාමට තියා සිතීමට ද ආසාාවක් නැතිවී හමාරේ. මා ඉහත සඳහන්දී ඉඳහිට අල්පවස්සයෙන් භාවිතකර ඇත එහි වරදක් නැති බවද දනිමි ඒට දොස් කියනවා නොවී. මට මගේ ජීවිතියේ තුළ කිසිුදු විටක සතුටක් උපදවාගන්න බැරි වී ඇත. හැම විදිහටම උත්සාහ කලා දැන්කිසිම විදිහක උත්සා කරන්නවත් ආසාාවක් නැහැ වසර ගණනාවක් කරලා දැම්මට එපා වෙලා මා කුමක් කරන්නද මට සමාවෙලා පිළිතුරක් දෙනවද තෙරුවන් සරණයි කල්්‍යයානි මිත්‍යන් වහන්ස කියලා. සත්පුරුස පිංවත්නී. ඔය ඇත්තු ජීවත් එෙනකොට බොහෝම සිල්වත්ත කටයුතු කරන්න. ඒවාගේම සිත දියුණු කරන්න. ඒවාගේම ඔය ඇත්තුූ දුක්මහන්සින් උපයාගත්ත දැහැමිතනයෙන් ජීවිතයේ පවත්තාගන්න. දේපළ ඉඩකඩම් බවභෝග සම්පත් ඇතිව, ඔබසා ඔබේ ඇපෙන්න්නං, කරදරයක් නැතුව ජීවර්තන තත්වයට පත්කරගන්න. මේ මනුස්ස ජීවිතයේ අප තියන්න දෙන්න ඇතුව, මේ මනුස්ස ජීවිතයේදීම සතර මග සතරඵලයන්ට පත්වයෙන් අධිස්ථානසරීව කටයුතු කරගන්න. ඔය මනුස්ස ජීවිතයේ අප තියන්න දෙන්න එපා. ඔය මනුස්ස ජීවිතයේදීම මඟපල් ලබන්න කටයුතු කරගන්න, ජීවිතයේ ගැන ආසාාව නැති කරගන්න එපා. ලැබුණු ජීවිතයේ පෙර පිනකට ලැබුණුේ එකක්. මාර්ග හරියට තෝරගන්න ආර්යස්ථානක මාර්ගයේ ගැන විස්තර වන ධර්ම දේශනා අහන්න ඒව ගැන නැවත් නැවත පරිසිලනයකන් ධර්ම මාර්ගයේ දැනගන්න ධර්මය අනුව කටයුතු කරමින් සසරින් එගොඩුව නිවන් දකින්නට වග බලාගන්න. සත්පුරුස පිින්ුවත්නී ඊළඟට අහලතියෙන පස්්නේ තමයි අවසරයි ස්වාමීින් වහන්සේ. අටුවා හිෙලා දකිමින්. බුද්ධ වචනය ඇත්තේ ත්‍රිපිටකේ පමණක් බවත් කියමින්. දැම් බොහෝ පිරිස් බුද්ධ ගෝස මහිමිපාණන් සහ, අටුවාචාරීන් වහන්සේලා විවේචනයකනු දැක ඇත. මහි සත්‍යතාවේ පහදා දෙන සේවා, අටුවාවල ඉතිහාසයත් කෙටියෙන් පහදා දෙන සේවා, අටුවාවල සඳහං බන්නේත් බුද්ධ වචනීද ස්වාමීන් වහන්ස. කරුණාවෙන් පහදාදින සේකවා ඔබ වහන්සේ කරන මේ උුත්තුන් ශාසනික සේවය පාර්තනී ය බෝධියකින් උතුම් නිර්වානාබෝධේටම හීතුවීවා තෙරුවන්සාණය පින්වාස්වාමින් වහන්ස කියලා. සත්පුරස පින්වත්නී ටිපිටක බුද්ධ වචනය විස්තරකරන ක්‍රමයක් තියන්න ඕන. එක එකනට හිතනහිත්නේ විදියට දැන්වුවොයි විස්තරකරන වගේකමයක් නෙමේ පැදිලිකමයක්. ඒ පැහැදිලික මේ කොතනින් විස්තර කළත් උත්තර එකක් වෙන්න ඕන. දැංගොය ටිපිටකවයේ සූත දේශනාදිය අරගෙන එකක්ිනා ආර්ථකාත්නය කරාද එකඒක උත්තරණයෙන්නේ. එහෙ මුත්තර නොවන පැහැදිලි එක උත්තරයක් වෙන්න ඕන. ඒකම උත්තරරි අටුවාාව තුළ තමයි තියෙන්න්නේ. තිිපිටකය අටටුවා. පරිවාර ගන්ත අනුව තමයි බුද්ධ වචනය විද්හ කරගන්න කටයුතු කරන්න ඕන ඒ එක නට හිතන විදිහට නෙමේ වර්තමානයේදී කුමන්තනවලට අහුනො පිරිස්. නොමග ගිය පිරිස් තමයි ්‍රිපිටකය විතරක් අරගෙන බුණුවේ අටුවාටීකා ආදී ඉවත් කරන්න හදාන්නේ අටුවාටීකා ඉවත් කරන ඒ අයට සැබෑ බුද්ධ වචනය කවදාවත් හමුවවෙන්නේ නැහැ ඒ වෙනුවට ඒ අයට හම්බවෙන්නේ වෙනත් අදහස් මොකද සූතයෙන් සූ්‍රයට කියන කකා. ආනවල්දිත් ඒ පැටලෙන්න්න බලනවා. සූත සූත්‍රයට පුද්ගලීන්ගේ ස්භාවේ අනුවදීශනා කල තියෙන සූත ධර්ම දේශනාගත කාරණ අටුවා ටීකා පරිවාර් ගන්ත අනුව තමයි එකම මතේක පෙළගස්සල තියෙන්න්නේ ඒක භාගිවතුන් වහන්සේ වැඩිහිටිය කාරදිමයි කළේ හිතන්න දම්ස පැවතුන් සූතය දේශනා කරලා. ඊට පහෝදා බුදුරජාණන් වහන්සේ වප්ප තාපස්තුමා ළඟතියාගෙන අනෙක් අය පිණඩපාති යවලා. දේශනා කරනවා අධර්මය මොනවද දේශනා කරන්න ඇත්ති. පිමවත්න ඊට පහෝදා බද්ධ්‍යිය තාපස්තුමා මොනවත් දේශනා කරන්න ඇත්ති. මහනාමතාපස්තුමා ඊට පහෝදා අස්සේතාපස්තුමා ඊට පහෝදා. මේවිටරි ගත්තාහම් භාගවතුහස මොනවද දේශනා කරන්න නඇත්ති. පුවත්ේ ස්කන්ද ාතුවායඇත් ඉද්‍රයාාදිය, ඒයට අදාලව ෙතියන් දේශනා ක තියනි සූත ධර්මදේශස්නාවල සූත ධර්ම දේශස්නාාවල තියනෙන ඒ. සම්මුති දේශනා වල තියන පරමාත ස්වභාවේ මතු කරල ගන්න තියෙනකමේ තමයි අටුවා කෙල කියන්නේ. ඒක නොවරදවාම අනිවාරීම පරිසිරණය කරන්න ඕ නැත්තන් සැබෑ බුද්ධ වචනය දැනගන්න බැරිවෙලා යනවා කවුරු හරිකිේ බුද්ධ ගෝසාචාරයන් වහන්සේටේම දොස් කියනවන. ඒකට හේතුවේ ධර්මය නොදන්නාකම එහි ඇතුලාන්ත නොදන්නාකම ඉතිහාස කතාව නොදන්නාකමයි. ඊළඟට හලතියන ප්‍රස්නේ අවසරය ගරු ස්වාමීන් වහන්සේ අවිවාහක කෙනෙක් පන්සල් සමාධං වීමේදී. තුන්වෙන සිල්ුපදේලෙ සමාධං වියයුත්තේ කාමියු මිච්චාචාරා සිල්පදේද. අබ්‍රහ්ම වේරමනී සිකේන සිික්ෂාපදේද. විවාහක නොවූ අයට ඉත්මවා යාමට හෝ කාමී හැසරීමට හෝ කියා අයකු නෑනේ ඉතිං ඇ ඒ වගේ කෙනෙක් ඒ සිල්පදේ එලෙස සමාදංවීමී අරුතක් තියද කියලා අනුකම්පාවෙන් පහදාදෙන සේක්වා තෙරුවන් සරණයි පින්වස්සාමින් වහන්ස කියලා. සත්ෆල්ස පිංවර්නයේ අයුවාහක කට්ටිය සිල් සමාදන් වෙනකොට. කාමේසමච්චාචාරා සිල්පදය නෙමේ සමාදන් වෙන්න ඕන ඒකටි අබ්‍රහක්්ම චරියා වේරමණය සිල්පදය. ඒකටේ කුමර බඹසර කුමරි බඹසර රකින්නට ඕනේ. යහා වෙන්නට පෙර කුමර බඹසර කුමරි බඹස රකින්නට ඕනේ යහා වනාට පස්සෙ තමයි කාමේවාතවයි හැසරීමෙන් වැලකීමේ සිල්පදේ සමාදන් වෙන්නේ. ඊළඟට හලතියෙන පස්්නය. අවසරය පින්වා ස්වාමීන් වහන්සේ, ධර්ම දේශනාවකදීම අසා තිබුනා. ගෙදර ඇති කිරීමට පූසේ ගෙනාපුූහාම ඒ පූසා සතුන් දඩයන් කළ විට. ගෙනා කෙනාට පෞසිදුවන බව. එසේ වනවාද ස්වාමීන් වහන්ස කියලා. පිින්ුවත්න ගේන්නේ සතු මානණ චේතනාවෙන්න්නම්. ඒ කනාාට පවසිද්ධ වෙනවා. ගේදන්නේ හුරතලයට ඇති කරන්නනා. ඒ කෙනට මානචේත්නා වෙන්ුව මාන මැසිමක් ගෙනල්ල නැහැ. මාන මැසිම ගේන්නේ මරණ චේත්නා වෙන්නම්. ඒගෙනා මානමැසිම වැඩකන හැම වෙලාවකම අර පවී කුටස්කාරයෙක් වෙනවා. නමුත් හුරතලට සතික් නං ගෙනාවේ මාන චේත්නාවෙන්න්නෙම ඉනා ඒගනාාට ඒහරමය එකතිවෙන්න නැහැ. ඊනඟට හලතියන ප්‍රස්නේ අවසර පින්වස් සාමින් වහන්සේ. අම්මාව ගෙදර බුදුන් ලෙස බුදුරජාණන් වහන්සේට සමානකිරීම උන්වහන්සේට කරන අගෞරවයක් කියයා මමෙක් ස්වාමින් වහන්සේ නමගේ බනකදී ඇසුවා. බුදුන් යන වචනය එහෙම යොදාගැනීම වරද බවත්. ස්වාමින් වහන්සේ දේශනා කලාා. එය යම් වරදක් නම් අප සමාජයේ බොහෝ දෙනා කරන්නේ වරදක් නේද ස්වාමින් වහන්ස මේ සත්‍යතාවේ පහදා දෙන සේක්වා පාතනා කරනා අබෝධියකින් ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයේ සාක්ෂාත් වීවායි කියලා. ෆිංවත්නී බුදුරජාණන් වහන්සේ මහා බැක්මයෝ කියලක් ඉහලීම තැබව මවුපියෝ දෙනව. බ්‍රැක්්මාති මාතා පිතුරෝ කියලා. ලෝක ඉහලීමම පිළිගන්නේ භැහම යෝනා ඒ භැහමීන්ගේ තන්තුර තිබ්බා මව්පියෝ. දැන් කවුරු හරි කෙනෙක් මව්පියන්ට නැත්තන් අම්මට ගෙදර බුදුන් කියල කියනවනං. අරු සාමීන් වහන්ස කිවනංඒක වැරදී කියලා. ඒ සාමීන් වහන්සේ කිව්වේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් නැති කෙනෙක් හින්දා කියන අදහසින්නම්. ඒකෙ වර දක් නෑ. ඒවුනාට සාමාන්‍යයෙන් ගෙදර බුදුන් කියලා අපි කියන්නේ අම්මාට අම්මා මුළු ගෙදරම ආලෝකමමාත්කරන දරුවන්ගේ ජීවිතය ආලෝකමත්කන තාත්තා අනි හැම දෙනාගේම ජීවිත ආලෝකමත්කරන උත්තම වස්තුව හින්දා. ඒ අදහස්සෙන් කියාත් ඒක වරදක් නැහැ. මකද ගෙදර බුදුන් කියලා අපි අම්මව ආමාන්ත්‍රරණයකද අද්දී තුන් ලෝකේම බුදුන් වෙන්න අපේ භාගවතුන් වහන්සේ ගෙදරීන්න අම්මා නෙමේ. ැයි ගෙදර බුදුන්වෙන්නේ අම්මා. මොක දේ වෙනස නොදන්නව අනිමීන බෞද්ධ ඇත්තු බෞද්ධ ඇත්තු දන්නවා ගෙදර බුදුන් කියන්නේ අම්මට කියන කොට අම්ම ලඟ බුදුරජාණන් වහන්සේගේ ගුණෝක්කෝම නැහැ කියලා හැබැයි බුදුරජාණන් වහන්සේ තමයි අපේ සසර ගැලවුන් කරවා. ගෙදරහින්න අපේ වටිනාම පිහිට ආරක්ෂාව අපේ අම්මා කවුරුව අප අත්හැරියත් අපේ අම්මව අම්මා අපි අත්තරරිඉන්නේ. සමහල්ලාට ස්වාමයා භාරයාවත්තරී භාරය අවස්සාමිපුුෂයාත්තරිී දරුවූ මවපියංගත්තරී. එවනට මවපියෝ දරුවත් තරින් නැහැ. දරුවන්ටක් පුළුවන් අම්මතාතමතයක දැනහෙම ඔවුන් තරංගන්නවා. එවුණට අම්මතා අතර දරු අමතය කරන්න බැහැ. ඒ අඉගෙනොත් අම්ම විසේසයි. අම්ම ගොඩක් විසේසයි තමාගේ කුසීම මෙලෝ බිහිකරපු දරුව සම්බන්ධව ගෙදර බුදුම් අම්මකීමේ වරදක් නැහැ. ඊරඟට අහල තියෙන පස්නය. වසර පිංවත් ස්වාමින්න් වහන්ස. බුද්ධත්තයෙන් ධර්මය අනුව නාගයන් කොටස් දෙකක් කින්නවා. තිරසන් නාගයන්සා දිවමේ නාගයන් ලෙස. දිව මේ නාගයන් කියයන්නේ පෙරපින් බලය රිස්මාරු කරගැනීමම් ආදී විදර අත්තිි දීදක ප්‍රශ්නයක් ඉදිරිපාත් කළ තියෙනවා ඒකෙදී පිංවදි ප්‍රශ්නය කියන්න නැතුව අපි සාමාන්‍යයෙන් කෙටයෙන් පිළිතු ලබා දෙන්නම් ප්‍රශ්නය බොහෝම දිගේකා කින්ද. ඒකට පිළතුරු විදිහට පින්වර්ත්නි දිවමය නාගයන්ගන්නවා. ඒඇයට මිනිස්රූපමවාගන්න පුළුවන් ඒවාගේීම සතර අපපායින නාග්‍යන්සා දිවම නාග්‍යන් කියන දෙගොල්ලක් මෙතන අහල තියෙනවා සිස්සසිේස ටීව නාලිකාවීග්‍යානේ පේම දඩයම කියලා සිංහල හඬකාපු දීව නාගයන්ගේ මනක් කල්පය කතාවක් කෞරුහරිකිෙනෙක් ඒ කතාබල්ලා වෙස්මාරුක නාගයන් හෙවත් දිව නාගයම් බොරුවක් කියලා හිතුවත් ඒ නාග සංයුත්තයට පටහැන්නිසා ඒකිනා මත්‍යාදුෘෂ්ටික ප වෙනවාදාදී විදිහට පින්වත්නී නාග සයුත්තේතියනවා. ඒවාගේම දිව මේ නාග පිරිසක් ඉන්නවා තිරිසන් නාග පිරිසක් ඉන්නවා ඇ දිව මේ නාගයාන්ට මිනිස් විසේ මවාගන්නා පුළුවන් විත දීවල් කරන්න පුලන් නාග ලෝකයේ කළ වෙනම ලෝකයක් තියෙනවා සරිවිල්ල නාගයින්ට විසේ සම්ම බලසම්පණ නාගයින්ට ප්‍රසිද්ධ ස්ථානයක් කැලනියත් එහෙමයි මේවි දිහට ඒ කවුණු තේරුම්ගන්නට ඕනෑ. ඔයඇත්තු පස්නහනකොට. කෙටියෙන් අහන්න පුළුවන් හරි පහසුී පිළිතුූ ලබාද දෙන්න. එනිසා ඔබේ පස්්න ඉදිරිපත් කරනකොට හැමවිලායම උත්සාකාරන්න කෙටියෙන් පස්්නය ඉදිරිපත් කරන්න එතකොට පින්ගුවත්න ඒ අපිට පහසුවක් පිළිතුරු දීමට. ඊළඟට හලතියෙන පස්්නය තමයි ස්වාමීන් වහන්සේ මෛතයේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවුධ එක්ලාස අසූදහසක් පවතිනවාද. නමු දීර්කාර්ශ බුදුරජාණන් වහන්සේලාගේ ශාස්නය පවතින්නේ සාපයක්ෂව කෙටි කළබ්බව අසා ඇත ඒ සතයද්ද. එමෙන්ම දීරිකාස බුදුරජාණන් වහන්සේලා විනේ පිටකයක් පැනවීමක් සිදු නොකරයිද කියලා. ඕ පින්ංවර්ත්නි දීර්කාස ලබන බුදුරජාණන් වහන්සේලා නවංග සතුශාසනය අංග සම්පූර්ණෝ දේශනා කරන්න නැහැ. විනේ පිටකයක් පනවන්නේත් නැහැ දීර්කාස බුදුරජාණන් වහන්සේලාගේ පීවා පෑමෙන්ටික කලකින් . ශාසනය අතුරු දහන් වෙනවා. මයිති බුදුරජාණන් වහන්සේ අනාගතයේද ලෝතුරහා සම්මා සම්බුද්ධත්වට පත්වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ආයු කාලය අවුදු අසූ දහසක් වෙනවා. අවුදු දහසක් ධර්මක්පචාරය ඉදිලා. පිංුවත්න සත්වයු සංසාර සැඩපහරිින් එතර කරවනවා. මයිතී බුදු ජාණන් වහන්සේ සත්වයිංව සංසාරී ඉතර කරවල පීනවාම්පානව පීනවාම්පෑ මත්්‍ය එක්කම මයිතී බුදු ජාණන් වහන්සේගේ ශාසනයත් එහෙමම ටික කලකින් අතුරෝ දහන් වෙලා යනවා ඒකම මේ මහා බද්ධ කල්පයත් අවසං වෙනවා. ඊළඟට අහලතිෙන ප්‍රශනේ. අවසරය පින්වා සාමිින් වහන්සේ, මට මෑතකදී සවනේකාන ලැබුණා මගේ හිත. ගිය අගනා වටිනා චචක්ක සූත්‍රය කියන ධර්මකවුණු තිස්හයක් ඇතුළත් සූතය සම්බන්ධවයි. පස්සනේ යොමු කරන්නේ. මෙම ධර්මකවනු තිස්හය ඇසුරින්. ජීවිතයේ යතා ස්වභාවය නුවනී විමසන. ආකාරයේ මදක් පැහැදිලි කරලා දෙන්න. ගෞරවනීය ස්මින්වහන්සේට නිදුක් නිරෝගී සූ පත්්භාවයම වීවා කියලා. සත්පුල්ස පිංවර්ත්නී චචක්ක සූත්‍රේ. මචිමනිකායේ උපරිපන්න්නසකි සලායතන වක්ගේන හරිම අපූර සූත ධර්ම දීශනාවක්. බුදුරජාණන් වහන්සේ පිංවත් මහනනී ඔබට මුලකල්යාාන වනු මැදත් කල්්‍යයානෝනුග කෙලවරත් කල්යාාන වුණු හැම අතිම්ම. ගේවල පරිපූර්ණ වුණු, පාරිසුද්ධ භැක්මචරියාව තියෙන චචක්කයේ දීශනා කනවා, ඒ චචක්ක ධර්මයේ හොඳින් මිනහි කරන්න කියලා, හොඳින් සවනය කරන්න කියලා, භාගවතුන් වහස දීේශනා කරනවා. ඒක තියෙනවා පිින්වත්නි ආධ්‍යාත්මික ආයතන හය දැනගන්න කියලා. බාහිර ආයතනහය දැනගන්න කියලා. එවාගේම හයාකාර විඤ්ඥානකායන් දැනගන්න කියලා හයාකාරි ස්පර්සකායන් දැනගන්න කියලා හයාකාර වීත්නාකායන් දැනගන්න කියලා හයාකාර තුස්නාකායන් දැනගන්න කියලා පින්වත්නී ආධ්‍යාත්මි කායතන හය බාහිතා යතන හය. ඒවාගීම එතන විඤ්ඥානයක්න්. ඒවාගීම චක්කු සම්පස සෝත සම්පස්ස ගාන සම්පස්සාදිය. ඒවාගේීම චක්කු සම්පස්සජ වේදනා සෝත සම්පසජ වීදනා ගාන සම්පස්ස ජීවහා සම්පසද කාය සම්පසද මනුවව සම්පස්සජ වීදනාව. ඒවාගීම රූපතන්හා, සබ්දතන්හා ගන්ඩතන්නහා රසතන්හා, පොට්ටබතන්හා දම්මතන් හා ඒ විදිහට පින්වුවී වැඩ පිළිවෙ තමයි. චචක්ක සූතිෙන් අපූරුවට දේශනා කරාන හරිම සුන්දර ධර්ම දේශනාවක්. ඊළඟට හලතියන ප්‍රශ්නය තමයි කලාකරුවන් මරණින් මතු අපාගත වන බව අසා තිබෙනවා මේ පිළිබඳව ධරමානුකූල පිරිතුරක් ලබා දෙනමින් ඉල්ලා සිටිනවා තිෙරුවන් සානෑ පින්වස් සාමින්න් වහන්ස කියලා සත්පුරුසෆිංවර්ත්න සියලුම කලාකරුවන් ගැන් නෙමෙයි ඒ කියන්නේ. තාලෙපුට ගාමිණී භාගවතුන් වහස මොනගහෙල සාකච්ඡාව කරනකොට. භාගිවතුන් වහන්සේ තාලපුට අහනතුන් වතාාවීම එකට ඉඩ දෙන්නේ නැත්තුව අන්තිමට දේශනා කරනවානේ තා ලැපුට. ඉස්සර සත්වයින්ගේ ඇ රාගේ තියනකොට. රාගෙන් ඉද්දි. ඇන් අලුවොත් ඒ ඇගේ රාගේ අවුස්සලා. තමන්ගේ ්‍රාගයේ වැඩිකර ගන්නවාන ඒවගේම දේසේ තියෙන කට්ටියගේ දේශේ අවසනවාන මෝහේ තිේන අයගේ මෝහේ අවස්සනවාන කෙලෙස් බහුල අයගේ කෙළෙස් අ අවස්සනවානං තමනුත් කෙලෙස් බහුලවනං ඉන්න තමනොත් රාගී මත්වෙලා දේසේ මත්වෙලා මෝහේ මත්වෙලා අන්‍යංනුත් රාගෙන් දේසේ මෝහේ මත්කරවමින් කටයුතු කලෝතින් ඒ කට්ටිමානනිම් මත්ෙ පහාස කියන නරකේට වැත්නවා කියලා. පිංව එහෙම දේශනා කළේ ඒ කියන්නේ තමනුත්‍රරාගේෙන් පිල්ල අනිත්තෑනු ත්‍රාගීන් ීදී අනිත්තෑගේ රාගේ වාර්ධනය කළ තමන්ගේ ත්‍රාගේය වාර්ධනය කරගත්තොත්. ්‍රරාගේදේශ මෝහයන්ගේ පිවුණු කට්ටිය කොහොමද දීවලෝකයක කියන්න. ඒකයි මේ කියන්න. එකයන්නේ රාගදේශ මෝහාදියෙන් පිියුණු උදවිය ඒ රාගදේශ මෝහාදය නිසා පිංවත්න සතරපාගතනයක තම සිදුවෙන්නේ. ඊළඟට හලතියන පශ්නේ තමයි, අවසරෑ පින්වත් සාමින් වහන්සේ. ආනා පානසති භාවනාව වඩලා ද්‍යාන ලැබෙන්නේ කොහොමද, කොච්චරවෙලා යනවද ්‍යයාන ලැබෙන්න්න තිරුවන් සානෑ කියලා සමහරුන්ට පැයයි. සමරුන්ට පෑ දෙකයි. සමහරුන්ට දවසයි සමහරුන්ට මාසයැ, සමහරුන්ට අවුරුද්ධ සමහරුන්ට අවදි විස්ස තිය සහරුන්ට මේ ජීවිතේ බෑයි. තිහේතු කනං ඒයට ්‍යනමාර්ග පල උපදවා ගන්න පුළුවන් ඒ ඒකට හේතු සම්පත් අවස්සයි කෙලෙසුන්ගෙන් දුරු වල වෙන්න ඕන ආනාපාන් සති භාවනා ධ්‍යාන උපතවා ගන්න අනපිරිිවෙල ක්‍රමයක් තියෙනවා ඒ තමයි සම්පූණ ආනාපාන් සති කමටහන් දාසයින් පින්ංවවෙනී පලවැනි හතර ්‍යන උපදවා ගැනීමට තියෙන්නේ ඒ පලවැනි හතර ඔස්සේටයුතු කරමින් යන්න ඕන පරිකරමණීමිට උද්ගහ නිමිති පහොකලපති භාග නිමිති වලට ඒයිය ඕන. එයිහි අන්න ඕන උපචාර සමාධියයට උපචාර භාවනා සමාධරයානයම් පස්සේ යත් තමයි අධ්‍යානගතවෙන්නේ ඒකට දස අරපනා කවුසල්්‍යන් පංච වසීත ආදිය දියුණු කරගන්නට ඕනේ ප්‍රටම අධ්‍යානාදී ධ්‍යානපදවා ගන්නට එහෙම වගබලාගන්නට ඕන පුද්ගලයා අනුවේක වෙනස් වෙනවා මොහගේ චිත්ත සන්තතිවූල කෙලෙස් ස්වභාවයන් සහ පුහුණු කරන ස්වභාවය සහඒ සාර්ථකත්වය ආදිය අනුව. පිංුවත්න අද දවසේදී අහල තියන පස්නසිියල්ලට මෙතිකින් පිළිතුූදීරව සංගනා හරියටම නව වැදට පහුගේනා වැන්දට මේ ධර්මසාකච්ඡාවාය ආරම්භ කරලා අවුදු තුනක් සම්පූර්ණ වනාා. අවුදු තුනක් පුරාවට අපත් අපේ පඥාසාර පනිත හාමුරුවත් පින්වුවන ඔබාහන ප්‍රස්නවලට පිළිතුරු මේ විතිය ලබාදමින් ඔය ඇත්තන්ගේ දහාම් පිපාසේ සංසිද වන්න කටයුතු කළ වසර තුනක් සම්පූනණ වුනා. ඉදිරියේදීත් මේ වැරසටහ නිද ලැබෙන හැම හොතකම් පවත්වනවා ඔබ සසරීයගොඩ වෙන්නට මේ උපකාර කරගන්න මේ සඳහහාේ පුුණ්‍ය බූමිය පූජාකරපු බෝසත් ගුණන ජයිලාපයම සිංහ ැති දුොන්ඩ ආන්තරන්තුන්ගේ මැතිනයට චනිර්පතායිු දීනිය පවුලි හැමදි නාටමත් ඒවාගේ නන්න අයුරින් සහයෝගේ දායකත් යදුන හැමරි නාටමත් මේ තාක්ෂණක උපකාන මෙවලම් පූජා කරපු සෝ දෙ නාටමත් ඒවාග මේ සඳහා යෝධ ශක්තියක්වෙින් කටියුත්තු කනාේ. ඒක පඥාසාර පනිත හාමුදුරුවන්ටත් ඒවාගේම නන්න අ එරෙන් සහයෝග ලබාදන සයෝ දෙෙනනාට මත් අ පුුණ අනමෝත්නා කරනවා ඔබ නමේමිය ගේ ඥාති මේ පින් අනමෝදං වීවා දෙවියම් මේ පින් අනුමෝදං වීවා නිවන් දකින්නට මේ පුුණෙ තරමයු හිීතු සම්පත්ම වීවා. අභිවාධන සීලි නිච්චං වදදාාපචායිනෝ චත්තාරූ දම්මා වඩ්ඩන්ති ආයුුවන් නූසුම්බලං ආයුරාරූගේ සම්පාත්ති සග සම්පත්ති මේ වචේ අතු නිාන sampati minati samicitu teruan